Ladies and gentlemen, are you ready? अरे ये ना सुबह जैसा ना क्या प्रार्थना करना हुआ अदत्ते ना अभी वाले पटांग करना आईसीटी पांती ना अभी हम बिना अदत महिला मावे है ना दी के लांड डटे ऐसा कोटे बैठी के ना अदर रन डैंड दी ने ऐसा कोटे ना अदर पांती ले आ करना के लगी हुआ अदर मुंबला हरी परी के बिना दन ने पाइडन ने कोटे पाइडन ने करंड बैला में हर द वीडियो उनका हेलो හරි පයිතන් නේ පොඩ්ඩක් කරන්න අමාරු හේතුව මේ ඒකට වෙන කියන්නේ තව විෂයක් දෙනවා ඒ විෂය කරන්න ඕන මොකද මට ඒක අමතක වුණා කියන්නේ දී කරන්න කියන්නේ මේ ඒ විෂය ආභාෂය තියෙන්න ඕන පයිතන් වලට ඒ නිසා අපි කරමු මෙහෙම ඒක ඉස්සරලා කරලා ඉන්න හරිද ඒ විෂය ඒ කියන්නේ දැන් අද කරන්නේ භාගයක් ක්ලාස් එකකින් භාගයක් තියෙනවා මේ मेसेजा अरे एना रैम में का दवा करना तो ये नहीं आता हर इधर रैम में का ही अदर करना वाह रैम में का करना वाह ये ने डी रैम में का एस रैम में का करना वाह कैश का करना वाह सॉरी कैश ये ने सेम में ने रजिस्टर का करना वाह रोम में का करना वाह सीमोस का करना ओम आईडी का दवा करने एडी कर बुगमा इधर बस जाना प හරිද ඒ පාඩම අනිවාර්යෙන් අපේ ඉස්සරහා ඒවට ওই networking වගේ පාඩම් වලට ගොඩාක් වැදගත් වෙන පාඩමක් හරිද එතකොට පොකටත් කියලා අද මම මාව පින් කරලාම තියන්න නැත්නම් ඊට පස්සේ ආයෙ කියලා වෙනවා දැන් හරි හරි දැන් කිසි අවුලක් නැහැ බෝඩ් එකේම හොඳට පේනවා ලයිටින් එහෙම හොඳයි කැම් එකක් විතරයි දා ගන්න තියෙන්නේ ඒරියා ගත්තාම හරියට ඉන්න ලොකුම ගන්න අවශ්‍යතාවයකුත් නැහැ ඉතින් උඹලට බෝඩ් එකේම හොඳට පේනවා ඉතින් ඕන නැහැ ඉතින් ගන්නම් ඉතින් අනේ ඉතින් දැන් මට මේ ෆෝන් එකක් ගන්න මේ කෝල් එකක් ආව දාන්ස කරන්නත් දැනේ දැන් මේ ෆෝන් එකේ කමන්නේ බලමු වැඩේ කරගෙන යන් එනවා එතකොට සුපිරි වීඩියෝ එකක් හදාගෙන යන්න වලට ड्रोविंग
මම ඔයාලා වගේම ප්‍රස් කාර්පොලේකක් දැඳලා මේ අනිත් කොලේකක් දැඳලා පෑයි වීඩියෝ එක තියෙන්නේ හරිද එතකොට සුපිරි වීඩියෝ එකක් එක බලන්නලා අනිවාර්යෙන් ක්වොලිටි වීඩියෝ එකක් කැම් එකෙන් කරපු වීඩියෝ එකක් සුපිරි වීඩියෝ එකක් තියෙන්නේ ඒ නිසා හැමෝම බලන්න මම මාව කැමති නම් කියන්නේ දෙන්නෙක් ඉන්නයි තිර දෙකක් තියෙන්නේ ඕනනම් මාව බලන්න පුළුවන් මාව බලන්න බෑ වගේ නම් ඔයාලට කොලේ අරගෙන බලන්න පුළුවන් හරිද අවුලක් නැහැ හරිද හරි එහෙනම් කිසි අවුලක් නැහැ අපි වැඩේ පටන් ගමු ඔයාලා දන්නවා ඔයාලා හිතනවා අපි තමා සංවිධානාත්මකව ඊටි බන්දිය සහ ඊටි බන්දිය අපි තරම් කරලා නැහැ කවුරුත් ඒක උඹලට හොඳටම දැන් තේරෙන්න ඕන මොකද දැන් උඹලට මේ මං දැන් කරපු වීඩියෝ එකත් බැලුවට පස්සේ බ්ලඩ් රෝවින් බැරි වෙනවා කියන්නේ ඒක එහෙනම් ඒක ඇවිල්ලා මේ ඒක මොකක් හරි ලොකු ප්‍රශ්නයක් වෙන ප්‍රශ්නයක් හරිද ඒ නිසා ඒ කියන්නේ සුප්‍රියට අපි රෝවින් කරලා දෙනවා අදින්තර මම රෝවින් වීඩියෝ ටික දෙන්න හරිද එතකොට එයා බලාගත්තට පස්සේ වැඩේ ඉවර කරගන්න ඕන හරිද එහෙම නැත්නම් මට පෞද්ගලිකව හරි කියන්න මම පෞද්ගලිකව හරි කියලා දෙන්න පුළුවන් හරිද කොහොමවත් මේ එක එක දාලා යන්න බෑ ඔක්කොම ටික අරගෙන තමයි යන්න ඕන ගමන හරිද ඒ අතරේ රෑන්ක් හදන්න ඕන අපි අනිවාර්යෙන් රෑන්ක් හදන්න ඕන අනිවාර්යෙන් මට නම් ඩිස්ත්‍රික්ට් රෑන්ක් දෙකක් තුනක් ඕනමයි ඕනමයි ඉතින් යා ඉතින් ඒවා ඉතින් මට අරන් දෙන්න ඕන උගල ඒකයි හරිද ඔබට ඇත්තම ඇත්තම ඒක මාර සතුටක් ඇත්තම මට ඒක හිතද්දිත් මාර සතුටුයි හරිද මං තාම අහම අරගෙනත් නැහැ මං තාම මගේ වැජ්ජාගේ එක්සෑම් වලට දින මම එක්සෑම් වලට ගිහිල්ලත් නැහැ තව හරිද එතකොට නමුත් ඒක හිතද්දිත් මට මාර සතුටුයි හරිද ඒ නිසා මට ඩිස්ත්‍රික්ට් රෑන්ක් එකක් අරන් දෙන්න ඕන උගල හරිද එහෙනම් වැඩේ පටන් ගමු හරිනේ ගන්නවා ID පොත දැන් මම හිතනවා පොත් දෙකක් හරි එක පොතේම දෙපැත්තේ හරි ගමන් නැහැ ඒ කියන්නේ දෙපැත්ත කියලා මේ පොත් දෙයක් ගන්නොත් ගත්තොත් තමයි ගොඩක් හොඳ හරිද කැමති විදිහට කරමු හරිද මේ මම හිතනවා නෝට් දෙයක් තියෙන නිසා ඒක කරගන්න දැන් නෝට් දෙකකට පොත් දෙයක් හරි කොහොම හරි ක්‍රමයක් බාධා කරනවා ඇතිවල නේද එහෙනම් ඉස්සෙල්ලාම අපි මේ ගැන තමයි කතා කරන්නේ RAM එක ගැන ඔයාලට පේන ඇති RAM එකක් තියෙනවා අර ફોકસ වෙනා හැමිනම් අඩුයි ඉතින් ඒක තමයි කැමරේ තියෙන අවුල පේන ඇති RAM එකක් තියෙනවා RAM නම් පෙන්වන්න දෙයක් නැහැ උඹලා RAM දන්නවා RAM එකක් කියන්නේ මොකද්ද කියලා හරි ඕක මේ ගැන තමයි ඉගෙන ගන්න යන්නේ හරිද එතකොට ළමයි ඉස්සරලාම කියන්න ඕනි මේක තියෙන්නේ CPU එකකින් එළියේ ගොඩාක් වැදගත් දෙයක් හරිද CPU එකකින් අපෙන් කීපවතාවක්ම අහලා තියෙන සෑම එකට CPU මේ පහත පිළිතුරු අතරින් CPU මධ්‍ය සැකසුම් මේකේ තුල පවතින හෝ නැත්නම් නොපවතින කියලා අහන්න පුළුවන් හරිද නොපවතින කියලා අහුවොත් මේක දෙන්න පුළුවන් එතකොට RAM එක කියන්නේ CPU එකකින් එළියේ තියෙන්නේ CPU එක ඇතුළේ තියෙනවා level 1 cache එක තියෙනවා register එක තියෙනවා ඊට පස්සේ තව මොනවද තියෙන්නේ ALU එක තියෙනවා CU එක තියෙනවා ඒ වගේ ඒවා තියෙනවා නේ ඕම් ඔය ටික තව මතක තියාගන්න ඕනේ හරිද ඕ ඊට පස්සේ එතකොට ROM එක හරි මට කියපල බලන්න ROM එක තියෙන්නේ CPU එකෙන් එළියද ඇතුළද ROM එක තියෙන්නේ CPU එකෙන් එළියද ඇතුළද ROM chip එක ඉතන හැටි කියලා බලන්න පොඩ්ඩක් ROM chip එකේ තියෙන CPU එකෙන් එළියට ඇතුළත කියලා සමන් දාලා අදහස තියෙනවා මොකද දැන් අපි ROM chip එක ගැන ගොඩක් අධ්‍යයනය කරලා ඉවරයි හරිදනේ හරි එන්න වඩා කියනකට බලන්න එළියට ඇතුළේ තියෙන කියලා. ඔයාලා මේ කතා කරන්න ඕන නම් මේව ඇරලා තියෙන්නේ. කතා කරන්න පුළුවන් ඈ මේ මියුට් අන්මියුට් කරලා දෙන්න. කතා කරන්න ඕන නම් කතා කරන්න. ඔලක් නේ. එනම් හරි. එනම් වැඩේ කරගෙන අචින්ද මට මැසේජ් එකක් දාන්න. RAM ROM එකේ තියෙන CPU එකෙන් එළියට ඇතුළේද කියලා. ROM chip එක ඒක ගැන තව හදා ගන්න අපි ROM chip එකෙන් CPU එකෙන් එළියට ඇතුළත් කරලා මම දැන් ඉක්මනින් දාන ඉක්මනින්
හරිද? එතකොට RAM එක තමා RAM එක මම කිව්වා මේක ඇවිල්ලා මොනවාද? පරිගණකයේ ප්‍රධාන මතකය. හරිද? පරිගණකයේ ප්‍රධාන මතකය තමයි RAM එක කියලා කියන්නේ. එතකොට මේ RAM එක ළමයි එතකොට අපි අපි මම යනවා කිව්වා මතකද ඇති? ඔයාලට තව මම එක දවසක් කිව්වා RAM මේ hard එක ගැන කතා කරනකොට hard එක තමයි පරිගණකයේ තියෙන ප්‍රධාන ආචාර උපාංගය කියලා. එතකොට RAM එකයි ආචාර උපාංගය කියන්නේ දෙකක්. හරිද? එතකොට ආචාර උපාංගය කියන්නේ data store එක. හරිද? store කරගන්න තැන. හරිද? ගබඩා කරගන්න තැන. එතකොට දත්ත මොකද්ද මේ මතක උපාංගයක් කියන්නේ? එතකොට මේ ඒක වෙනස්. හරිද? දැන් මේක වල දන්නා RAM එක පාවිච්චි කරන්නේ මොකටද? RAM එක පාවිච්චි කරන්නේ අපි දත්ත සැකසීමල ලක්වන දුරු මතක එහෙම දත්ත ටික මතක තබා ගන්න. ඒ කියන්නේ මෙහෙම උදාහරණයක් විදිහට කොපි කරන්න ඔයාලා හිතන්නකෝ මෙහෙම. ඔයාලා pen drive එකේ මොකක් හරි ෆයිල් එකක් කොපි කරන්න උනා කියලා හිතන්නකෝ. ආන් මේ ෆයිල් එක කොපි කරනකොට අර කොළ පාට තිරයක් පිරෙනවනේ. ආන් මේ තිරේ පිරෙනකන් මේ දත්ත මතක තියාගෙන ඉන්නේ කවුද? RAM එක. හරිද? දත්ත ක්‍රියාවට ලක් වෙන දුරු දත්ත මතකේ තබාගෙන ඉන්නේ ඔය RAM එක. හරිද? මොනවා ක්‍රියාවලිය. හරිද? එතකොට මතක තියාගන්න මේ RAM එක හැදලා තියෙන මොන වගේද? අපි කිව්වා මේ ආකාර දෙකක් කිව්වා ප්‍රවේශ කරන ආකාර දත්ත ප්‍රවේශ කරන ආකාර දෙකක් කිව්වා අපි මතක ඇති මම බාන්න පාඩම් කරා නම් තවදුරටත් පොඩ්ඩක් මම නැති විදිහක් දාමු බලන්න මේ දත්ත ප්‍රවේශ කරන ආකාර දෙකක් තිබ්බා මේ මෙහෙම අරම කිව්වේ මේ කසිය ෆොට් එකට යන හැටි එන හැටි කියලා කිව්වේ මතකද මේ මෙහෙම එකක් ඔහොම ප්‍රවේශ කරනවා අනිත් එක මෙහෙම කොහොමවත් පුළුවන් ආකාර දෙකයි බලන්න බලන්න පොඩ්ඩක් කියන්න බෑ සීක්වෙන්ස් එක රෑන්ඩම් හරියටම හරි හරිද මේකට අපි කියනවා කසිය පොට් එකට යන හැටි හරිද කසිය පොට් එකට යන්නේ කොහොමද සීක්වෙන්ෂල් නේ සීක්වෙන්ෂල් හරිද මේක ඇවිල්ලා රෑන්ඩම් රෑන්ඩම් විදියට තමයි කසිය පොට් එකේ ගිහිල්ලා ආපහු ගෙදර එන්නේ හරිද හරි එතකොට සීක්වෙන්ෂල් රෑන්ඩම් කියන ආකාර දෙකක් තියෙනවා ඒ කියන්නේ දත්ත ක්‍රමයෙන් ප්‍රවේශ එකේ ඉඳන් දෙකට දෙකේ ඉඳන් තුනට තුනේ ඉඳන් හතරට මේක උදාහරණයක් කියන්න බලන්න ළමයි සීක්වෙන්ෂල් ඇක්සස් තියෙන ඇක්සස් කරන මතක උපාංගයක් කියන්න මට සීක්වෙන්ෂල් ඇක්සස් මම කියලා දුන්නේ මේ මතක උපාංගයෙන් තමයි sequential access को है तीबे मतलब उपांगियाँ तीबा sequential access चल रहा है दाता अनुक्रमिक प्रवेश करना मतलब उपांगी मुख्य दाता आप इकता कर दाता अनुक्रमिक प्रवेश करेगी अनुक्रमिक एक किंग एक मतलब कहीं मांग क्यों हुआ अभी सिंधु कहाँ ना बोले एक एक दाल अभी सिंधु कहाँ ना बोले अभी सिंधु एक पारे एतंडे अंडे एक सिंधु हरी में एक पारे अंडे सिंधु में सी आर खरकोल क्रमें 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 अन्न හරි හරි අචින්ද හරි චුම්බක බට හරිද චුම්බක බට මැජෙන්ටික් ටේප්ස් වල තමයි අපි කියව අනුක්‍රමික ප්‍රවාහයක් දින අචින්ද හොඳයි හරිද අනුක්‍රමික ප්‍රවාහයක් දෙන්න. ඒකට රෑන්ඩම් කියන්නේ ළමයි ඔයාලා දන්නා RAM එක මොකද RAM එක දික් කරලා කියන්නේ කොහොමද random access memory ඒ කියන්නේ මොකද්ද ඒ කියන්නේ RAM එකට තියෙන මොකද්ද දත්ත මේක random හරිද අසසම්භාවි හරිද සසම්භාවිය ප්‍රවේශ කරන්නේ ඕන්න කන්ඩෙන්සර් කියන මොනවද කියලා හරි දන්නේ නැහැ අදින්ද හොස්ටල් එකේ කියලා ඉන්නේ නෑනේ ගෙදරනේ එතකොට ගෙදර සීලින් පෑන් එකක් තියනවා නා වහල උඩින් හරි ගිහින් බලහන් සීලින් පෑන් එකේ උඩ
උඩ මොකක් හරි gediyak කළු පාර gediyak වගේ එකක් තියෙනවා අන්න ඒකට තමයි කන්ඩෙන්සර් කියන්නේ හරිද ඕම් ඔය වගේ එකක් නිකන් දලව ඕම් ඔය විදිහේ ඔය shape එකේ තමයි තියෙන්නේ හරිද නිකන් පෙට්ටියක් වගේ හරිද මොන හොම දියෙන්නේ හරිද එතකොට මේකෙන් ළමයි කන්ඩෙන්සරෙන් මොකද්ද කරන්නේ මෙහෙම එක එක ආකාරයෙන්ද තියෙනවා ඈ කන්ඩෙන්සරෙන් මොකද්ද කරන්නේ අපි අපිට ළමයි මේ අපිට දත්ත සෝරි මේ කරන්ට් එක තියාගන්න පුළුවන් කරන්ට් එක විදිහට කවදාවත් තියාගන්න බෑ නම හරිද මම මේ අමතර දෙයක් කියන්නේ හරිද කරන්ට් එක විදිහට කවදාවත් තියාගන්න බෑ ඒක වෙන ශක්තියක් විදිහට තියාගන්න ඕන උදාහරණයක් විදිහට ඔයා ගන්නකො අර සන්ටෙක් සන්ටෙක් ලයින් තියෙන ගෙවල් තියෙන සන්ටෙක් සන්ටෙක් වලින් ගහන ඔය මේ පැනල් ගහලා ගෙවල් තියෙන ඌවගේ ලොකු බැටරියක් තියෙනවා gitu හරිද ඔය බැටරියේ කරන්ට් එක තියෙන්නේ කොහමද ඒකේ තියෙන ළමයි අර අපි මේ පාවිච්චි කරන අර මොකද මේ මොඩ් මොකද මේ කාර් වල තියෙන බැටරිය අන් මේ වගේ තමයි හරිද ඒකේ තියෙන්නේ H2SO4 තහා මේ තව ඒ වගේ මේවා හරිද එතකොට මේක අර ආශ්‍රුණේ ගලේ බැටරි වතුර කියලා කියන්නේ ඒවෝ දාලා නම් පුරවන්නේ එතකොට අන් ඒවෙන් තමයි විදුලිය හදන්නේ එතකොට ළමයි කවදාවත් කරන්ට් එක විදිහට තියාගන්න බෑ එතකොට අනිත් එක තමයි ජල විදුලිය හරිද ජල ඒකේ පාවිච්චි කරනකොට ජලයේ විභව ශක්තියෙන් තමයි කරන්ට් එක හදන්නේ කරන්ට් එක කරන්ට් එක විදිහට තියාගන්නේ නැහැ නමුත් කරන්ට් එක කරන්ට් එක විදිහට තියාගන්න පුළුවන් එක එක එකම එක උපාංගයක් තියෙනවා ඒක තමයි කන්ඩෙන්සර් එක හරිද කරන්ට් එක මම මේක මේ තේරෙන විදිහට කිව්වේ මේක අපි කියනවා ඉලෙක්ට්‍රෝන රඳවා ගැනීමට ගබඩා කර ගැනීමට හැකි එකම මේ මොකද්ද මේ ඉලෙක්ට්‍රොනික උපාංගයේ කන්ඩෙන්සර් ඉලෙක්ට්‍රොනික උපාංගයක් යන්නේ මේක හරිද කන්ඩෙන්සරය කියන්නේ හඳුන්වනවා ඉලෙක්ට්‍රොනික උපාංග හා ඉලෙක්ට්‍රිකල් උපාංග වල අතර වෙනස අපි කතා කරනවා උපාංග ඒ කියන්නේ හඳුන්වන එක තේහිම කිවරම වලට තේරෙන්නේ නැහැ නේ කරන්ට් එක තියාගන්න පුළුවන් කන්ඩෙන්සරයට විතරයි හරිද ওই කරන්ට් එක කියලා තියෙන්නේ මොනවද ඉලෙක්ට්‍රෝනනේ ඕනෝම ඉලෙක්ට්‍රෝනනේ මේ ඉලෙක්ට්‍රෝන රඳවා පවත්වා ගන්න ඉලෙක්ට්‍රෝන විදිහට රඳවා පවත්වා ගන්න පුළුවන් කන්ඩෙන්සරයට විතරයි ළමයි හරිද එතකොට ළමයි මේ කන්ඩෙන්සරේ ආකාර දෙකක් තියෙනවා හරිද මේ කන්ඩෙන්සරේ ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා නම මොකද්ද අවස්ථා හරිද පළවෙනි එක තමයි චාර්ජ් අවස්ථාව හරිද චාර්ජ් වෙලා හරිද දෙවෙනි එක මොකද්ද ඩිස්චාර්ජ් ඒ කියන්නේ මොකද්ද එක්කෝ මේ කන්ඩෙන්සරේ චාර්ජ් වෙලා තියෙන්න පුළුවන් ඒ කියන්නේ ආරෝපණ ටික ගබඩා කරගෙන තියෙන්න පුළුවන් එහෙම නැත්නම් ඩිස්චාර්ජ් වෙලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ ආරෝපණ නැති වෙලා තියෙන්න පුළුවන්. හරිද? එතකොට ළමයි මේන්නේ කන්ඩෙන්සර් වලින් තමයි RAM එක හදන්නේ. හරිද? මේ කන්ඩෙන්සර් වලින්. එතකොට කන්ඩෙන්සර් වලින් RAM එක හදනකොට ඔයාලා දැන් දන්නවා. හරිද? දැන් දන්නවා කොහොමද කම්පියුටරේ ෆයිල්ස් මතක තියාගන්නේ? හැම දෙයක්ම දත්ත මතක තියාගන්නේ කොහොමද කියලා. 1 සහ 0 නේද? 1.0 තමයි පාවිච්චි කරන්නේ. කම්පියුටරේ දත්ත මතක තබා ගැනීම සඳහා ෆොටෝ වේවා වීඩියෝ වේවා වෙන ෆයිල් එකක් වේවා ડોක්ස් ෆයිල් එකක් වේවා හරිද ඕනම එකක් මතක තියාගන්නේ කොහොමද 1 සහ 0 හරිද මේන්නේ 1 සහ 0 මතක තියාගෙන 1 සහ 0 නිරූපණය කරන ක්‍රමයක් තියෙන්න බෑ හරිද අන්න එහෙනම් 1 සහ 0 නිරූපණය කරන්න කොහොමද RAM එකේ චාර්ජ් වුණු කන්ඩෙන්සර් වලදී කන්ඩෙන්සර් වලින් චාර්ජ් වෙලා තියෙන කන්ඩෙන්සර් වලින් අපි නිරූපණය කරනවා 1 හරිද චාර්ජ් වෙලා නැති ඒ කියන්නේ ඩිස්චාර්ජ් වෙලා චාර්ජ් බහැ දෙන කන්ඩෙන්සර් වලින් අපි කියනවා බිඳුව ඕම ඔය විදිහට තමයි 1 සහ බිඳුව විදිහට ද්‍රීමේ දත්ත මතක තියාගන්නේ RAM එක හරිද 1යි බිඳුව චාර්ජ් වෙලා දෙන කන්ඩෙන්සර් වලින් චාර්ජ් වෙලා තියෙන ධාරිත්‍ර වලින් එක මතක තියාගන්නවා ඩිස්චාර්ජ් වෙලා තියෙන ධාරිත්‍ර වලින් බිඳුව මතක තියාගන්නවා හරිද ඊට පස්සේ ඔයාලා එතකොට මේකේ පොඩි අවුලක් තියෙනවා නම හරිද මොකේද මේ කන්ඩෙන්සරේ පොඩි අවුලක් තියෙනවා මොකක්ද දන්නවද මේ කන්ඩෙන්සර වල ළමයි ඉලෙක්ට්‍රෝන ගබඩා කරලා තියා ගන්නවානේ හරිද නමුත් කාලයක් සමව මේ ඉලෙක්ට්‍රෝන ෂේ වෙලා යනවා ඒ කියන්නේ චාර්ජ් බහිනවා හරිද කන්ඩෙන්සරේ චාර්ජ් එක කාලයත් එක්ක බහිනවා ඒ කියන්නේ ටික වෙලා යනකොට ඒකේ ඉලෙක්ට්‍රෝන හීන වෙලා යනවා හරිද ඔන්න ඕක නවත්තන්න අපි භෞතික ක්‍රියාකාරකමක් කරනවා අපි කරන්නේ පරිශීලකය හරිද ලයිව් එක එක කරන්නේ මොකද්ද කරන්නේ අපි කම්පියුටරේ රිෆ්‍රෙෂ් කරනවා කියලා කියන්නේ අන්න ඒකට තමයි රිෆ්‍රෙෂ් කරනවා කියලා කියන්නේ ඒතර දැන් උඹලා දැන් කම්පියුටරයක් ගත්තට පස්සේ කම්පියුටරේ ගැන දන්නේ කා කියලා හඳුනගන්නේ කොහොමද කම්පියුටරේ ගත්තකම රිෆ්‍රෙෂ් කරනවා
හරිද බැරි වෙලාවත් උඹින් ඇහුවත් මොකටද අයියෝ රිෆ්‍රෙෂ් කරන්න කියලා ඌ දන්නේ හරි දැන් ඔබලා දන්නවා හරිද දැන් ඔබලා දන්නා මොකද රිෆ්‍රෙෂ් කරන්න කියලා ඒක කියනවා මල්ලි එහෙමයි මල්ලි මේකට කියනවා මල්ලි RAM එකක් කියලා එකක් හරිද මේ RAM එකේ මල්ලි හැදිලා තියෙන කන්ඩෙන්සර් වල ඒතකොට මේ කන්ඩෙන්සර් මල්ලි මේ කාලය සමගම මල්ලි ඩිස්චාර්ජ් වෙලා යනවා හරිද ඒ ඩිස්චාර්ජ් වෙන එක අපෝ චාර්ජ් කරන්න තමයි අපි රිෆ්‍රෙෂ් කරන්න කියන්නේ රිෆ්‍රෙෂ් කරනවා කියලා කියන්නේ මල්ලි අන්න එහෙම කියන්න පුළුවන් වෙන්න ඕන අර මොකද දැන් මගේ ඉගෙන ගන්න කියන්නේ අනිවාර්යෙන් ඔයාලට කියන්න පුළුවන් වෙන්න ඕන හරිද හරි එහෙනම් ඊට පස්සේ ඕකට අපි සිංහලෙන් කියන මොකද්ද මේ වචන කියන සිංහලෙන් රිෆ්‍රෙෂ් කරනවාට මොකද්ද කාලාවර්ත පුබුදු කිරීම පුබුදු කිරීම කාලාවර්ත පුබුදු කිරීම ඕම් මොහොම තමයි කියන්නේ කන්ඩෙන්සරයක් රිෆ්‍රෙෂ් කරනවාට සෝරි RAM එකක් රිෆ්‍රෙෂ් කරනවාට අපි කියන කාලාවර්ත පුබුදු කිරීමක් කියලා මේක හැබැයි කියන්නේ රිෆ්‍රෙෂ් කරන්න ඕන මේක කන්ඩෙන්සර් වලින් හැදලා තියෙන හින්දා විතරයි ළමයි තේරුණාද ඊට පස්සේ බලන්න එතකොට දැන් මේකේ දැන් අර මේ දැන් කාලය සමග මම කියන්නේ කන්ඩෙන්සර් ඉලෙක්ට්‍රෝන බැහැලා ඩිස්චාර්ජ් වෙලා යනවා කියලා ආන්ගේ ඩිස්චාර්ජ් වෙලා යනකොට යන හින්දා අපි මේකට කියනවා දැන් මේක සසම්භාව්‍ය ප්‍රවේශ මතකයනේ මේකට අපි කියනවා ඩයිනමික් කියලා ඒ කියන්නේ වෙනස් වෙන සුළු ඩයිනමික් RAM එක මේක තමයි අපේ ඩයිනමික් RAM එක මේ RAM එක මේකට කියන්නේ අපි ඩයිනමික් RAM එක හරිද මේක වෙනස් වෙන සුළු ඒ නිසා ඩයිනමික් RAM එක කියලා කියනවා හරිද මේකට උදාහරණ ටිකක් බලන්න මට අචින් දන්නවා RAM ගැන අචින්ද එදා එක දවසක් මගේ මන මතකයි ඇහුවා ගේමින් වල එහෙම තියෙන RAM කොහොමද කියලා මම ආන උදාහරණයක් කවුරු හරි කියන්න RAM එකේ උදාහරණ ටිකක් මතකද SD කියලා RAM එකක් තිබ්බා SD කියලා RAM එකක් තියෙනවා DDR කියලා RAM තියෙනවා DDR RAM වර්ග තියෙනවා හරිද DDR කියලා RAM එකක් තියෙනවා DDR2 කියලා RAM එකක් තියෙනවා නමයි DDR2 හරිද ආයෙත් නම් DDR3 කියලා මේ version එන්නේ මේ වගේ එළු DDR3 ඊට පස්සේ තියෙනවා RD කියලා RAM එකක් ඕම ඔය වගේ RAM තමයි තියෙන්නේ තියෙනවා මේ තමයි RAM වලට උදාහරණ හරිද තේරුණාද මේ version එක 2 3 හරිද ඔය විදිහට ආ වැඩ යන්නේ නේද අපි ඉක්මන් ලියාගමු RAM එක ගැන අපේ තව වැඩ කොටසක් තියෙනවා තව පාඩම පටන් ගන්න තියෙනවා ලියාගමු එහෙනම් සසම්භාවි ප්‍රවේශ මතකය random access memory RAM සසම්භාවි ප්‍රවේශ මතකය random access memory RAM RAM ලියන්න මේ පරිගණකයේ ප්‍රධානම මතකයයි ප්‍රධාන මතකයයි මේ පරිගණකයේ ප්‍රධාන මතකයයි පරිගණකයේ ප්‍රධාන මතකයයි මේ පරිගණකයේ ප්‍රධාන මතකයයි අර එකෙක් කිව්වා මේ ඊයලා මේ තව එකෙක්ව ID class එකට කියනවා කියලා ඌත් නෑ අලුත්ෙන් ආපු එකක් නෑ මරු ඌ තමයි හොඳටම කරේ හරි එතන ලියන්න ඕනෑම මතක ස්ථානයක් ඕනෑම මතක ස්ථානයක් ඍජුව ප්‍රවේශ කළ හැකි හේින ඍජුව කියලා කියන්න දාන්න එපා ඈ ඍජුව කියලා නෙමෙයි මේ මෙහෙම ඍජුව ප්‍රවේශ කළ හැකි හේින් ඍජුව ප්‍රවේශ කළ හැකි හේින් මෙය ගතික සසම්භාවි ප්‍රවේශ මතකය නම් වේ සෝරි සසම්භාවි ප්‍රවේශ මතකය නම් වේ මෙය සසම්භාවි ප්‍රවේශ මතකය නම් වේ සසම්භාවි ප්‍රවේශ මතකය නම් වේ සසම්භාවි ප්‍රවේශ මතකය නම් වේ මෙය දාරිත්‍රක වලින් සෑදී ඇත
දාරිත්‍රක condenser මෙය දාරිත්‍රක වලින් capacitor කියලා කියනවා අපි මේ දාරිත්‍රක වලින් සෑදී ඇත දාරිත්‍රක වලින් සෑදී ඇත මෙය දාරිත්‍රක වලින් සෑදී ඇත विसर्जने पवती दारिद्र्यक वलि ආරෝපණයේ උදාරිත්‍රකවලින් එකද විසර්ජනයේව පවතින දාරිත්‍රකවලින් බිඳුවද විසර්ජනයේ පවතින දාරිත්‍රකවලින් බිඳුවද නිරූපණය කරයි නිරූපණය කරමින් නිරූපණය කරමින් පරිගණකය තුල නිරූපණය කරමින් පරිගණකය තුල ද්විමය දත්ත මතක තබා ගනි 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 මෙම දාරිත්‍රක කාලයත් සමග මෙම දාරිත්‍රක කාලයත් සමග විසර්ජනය වීම හේතුවේ මෙම දාරිත්‍රක කාලයත් සමග විසර්ජනය වීම හේතුවෙන් විසර්ජනය වීම හේතුවෙන් එම විසර්ජනයේ වූ දාරිත්‍රක එම විසර්ජනයේ වූ දාරිත්‍රක නැවත ආරෝපණය කර ගැනීම සඳහා එම විසර්ජනයේ වූ දාරිත්‍රක එම විසර්ජනයේ වූ දාරිත්‍රක නැවත ආරෝපණය කර ගැනීම සඳහා නැවත ආරෝපණය කර ගැනීම සඳහා පරිගණකය රිෆ්‍රෙෂ් කළ යුතුය පරිගණකය රිෆ්‍රෙෂ් රිෆ්‍රෙෂ් පරිගණකය රිෆ්‍රෙෂ් කළ යුතුය රිෆ්‍රෙෂ් කියන එකට එයා පැත්තෙන් වරහන්තුලිය කියන කාලාවර්ත පුබුදු කිරීම රිෆ්‍රෙෂ් කියන එකට එයා පැත්තෙන් වරහන්තුලිය ගන්න කාලාවර්ත පුබුදු කිරීම තෝ කියනකොට මහා ප්‍රාණතයන් නේ කාලාවර්ත පුබුදු කිරීම පුබුදු කිරීම කාලාවර්ත පුබුදු කිරීම කළ යුතුය මෙහි වෙනස් වන සුළු ස්වභාවය නිසා මෙහි වෙනස් වන සුළු ස්වභාවය නිසා මෙය
ගතික සසම්භාවී ප්‍රවේශ මතකය නම් වේ. මෙය ගතික සසම්භාවී ප්‍රවේශ මතකය නම් වේ. ගතික මෙය ගතික සසම්භාවී ප්‍රවේශ මතකය නම් වේ. මෙය ගතික සසම්භාවී ප්‍රවේශ මතකය නම් වේ. උදාහරණ ලියා ගන්න මේකට ගතික සම්භාව්‍ය ප්‍රවේශ මත ඊට පස්සේ ලියා ගන්න වරහන් තුන random access memory කියලා random කියලා ලියා ගන්න ඇති ගතිය කියන්නේ random උදාහරණ මේක ලියා ගන්න මේ මේක මේ රතු පාටින් ලියා දෙන්න ලියා ගන්න උදාහරණ වලට SD DDR DDR1 DD DDR2 DDR3 සහ RD යටියට ලියන උදාහරණ එක් වෙන්න එතකොට මේ ගතික සම්බන්ධ දැන් අපි මේ කතා කරේ DRAM එකනේ තව RAM එකක් තියෙනවා ළමයි ඒකට අපි කියනවා SRAM එක කියලා හරිද SRAM එක SRAM ඒකට කියන static reading only sorry random access memory කියලා හරිද static random access memory මේක අපි 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 දන්නේ කොහොමද කියලා දන්නවද මේක අපි දන්නේ cache එක කිව්වම cache කිව්වම දන්නවා අපි හරිද cache එක කියලා කිව්වම දන්නවා ඕකට අපි කියන්නේ ස්ථිතික සම්භාවී ප්‍රවේශ මතකය කියලා නම. කියනවාද ස්ථිතික සම්භාවී ප්‍රවේශ මතකය. මේක හැදිලා තියෙන ළමයි ට්‍රාන්සිස්ටර් වලින්. එතකොට ට්‍රාන්සිස්ටර් වලින් හැදිලා තියෙන array හැදිලා තියෙන කන්ඩෙන්සර් වලින්නේ. මේක ට්‍රාන්සිස්ටර් වලින් හැදිලා තියෙන නිසා මේකට අර රිෆ්‍රෙෂ් කරන්න ඕනේ නැහැ. හරිද? දත්ත කාලාවර්ත පුබුදු කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේ මේකේ දාරිද්‍රතාවය අඩුයි. හරිද? දාරිද්‍රතාවය RAM එකට වඩා අඩුයි. ප්‍රවේශ වේගය RAM එකට වඩා වැඩි. හරිද? ඇයි CPU එක ඇතුලේ තියෙන්නේ මේක? හරිද? මේකේ ආකාර තුනක් තියෙනවා ළමයි. මේකේ ආකාර තුනක් තියෙනවා. level 1 level 2 හා level 3 කියලා. level 3 කියලා. මේ මෙහෙම ආකාර තුනක් තියෙනවා level 1 level 2 level 3 කියලා. හරිද? මේකේ පළවෙනි level දැන් කාලේ වර්තමානයේ තියෙන පරිගණකවල මේ level 1 level 2 level 3 කියන ආකාර තුනම ළමයි CPU එක ඇතුලේ තමයි තියෙන්නේ. level 1 level 2 level 3 කියන ආකාර තුනම CPU එක ඇතුලේ තමයි තියෙන්නේ. හරිද? නමුත් ඉස්සර ඒ කියන්නේ දැන් මීට ටික කාලයකට කලින් අප පරිගණකවල තිබෙලමයි level 1 හා level 2 කියන ආකාරයේ පමණයි. level 3 කියන ආකාරයක් තිබ්බේ නැහැ. හරිද? level 1 level 2 කියන ආකාරයේ පමණයි තිබ්බේ. ඊටත් කලින් ආපු පරිගණක තියෙනවනේ. අතීතයේ පරිගණක. ඒ පරිගණකවල level 1 විතරක් තිබ්බේ. නෑ නෑ level 1 විතරයි නෙමෙයි. level 1 level 2 දෙකම තිබ්බා. ඕකේ level 2 කියන එක තියෙනවනේ. ඕක තිබ්බේ CPU එකකින් එළියේ. හරිද? level 2 කියන එක තිබ්බේ CPU එකකින් එළියේ. හරිද? ඒ නිසා ඒකට අපි කියනවා මොනවද external cache external cache cache කියලා කියනවා හරිද external cache කියලා කියනවා හරිද ඕම ඒක තමයි කතා කරන්න තියෙන්නේ RAM එක හරිද තව දිනා RAM එකයි cache මේ SRAM එකයි DRAM එකයි සංසන්දනය කරන්න ඕනි අපි හරිද එහෙනම් ලියා ගන්න මෙහෙම ලියන්න CPU එක තුල CPU එක තුල CPU එක තුල අන්තර්ගතව CPU එක තුල අන්තර්ගත වෙන
මෙම මතකය CPU එක තුල අන්තර්ගත වන මෙම මතකය CPU තුල අන්තර්ගත වන මෙම මතකය ට්‍රාන්සිස්ටර් වලින් සෑදී තිබේ ට්‍රාන්සිස්ටර් වලින් සෑදී තිබේ දැන් ඔයාලට මම තව දෙයක් පෙන්වන්නම් දැන් ඔයාලට මම කිව්වා දෙයද අර මේ මුල් කාලෙම කිව්වා උඹලා දෙන්න විතර හැබැයි ඒ කලින් හිටියේ හැබැයි ඊට පස්සේ කිව්වා මම ළමයි ආවට පස්සේ මුල් කාලේ ඔයාලට මතකයිද කිව්වා මම අර මේ හැම නෝට් එකක්ම අරගෙන ෂෝට් නෝට් ගන්න කියලා ගහලා ඒ අදාළ ෆයිල් වලට දාගන්න කියලා මේ මේ දින මම ඒ වගේ ඉස්සර කරපු එකක් මේ අපි අචින්තලා ගන්න මම ගාතිප්ප හෙනා ෆයිල් ගොඩක් මේ දින එක ෆයිල් එක හරිද මේ දින්නේ පරිගණකයේ හැඳින්වීම ෆයිල් එක හරිද සහ OS ෆයිල් එක එතකොට මේ පාඩම් දෙකම මේකේ තියෙනවා හරිද මේකේ තවල ලොකු ලොකු නෝට් එකක් මම මේ ෂෝට් නෝට් ගහලා තියෙන්නේ මේ එතකොට මේක ඇතුලේ තියෙන හැම දෙයක්ම මතක මතක හිටිනවා එහෙම ලියවහම අපි දෙවෙනි පාරක්දී ලියවහම මේ දින මතක හිටිනවා හරිද මේ පේනවදදනේ මේ අපි අර උගන්නපු පේන්නේ නැද්ද මන්ද දත්ත එතකොට දත්ත ජීවන චක්‍රය ඕම වැඩි කියලා දැන ඕවා තියෙනවා හරිද ඒ නිසා මේ විදිහට වැඩේ කරගන්න ඕනේ පිළිවෙලට කරන්න ඕනේ වැඩ හරිද එතකොට එතකොට තමයි ඕන දෙයක් පිළිවෙලට කරපුවා නම් හරියන්නේ හරිද ट्रांसिस्टर वाली सैडी टीबे हर द इरे बस लिया अंडे इमनिसा मैं काल्यात समग्र इमनिसा मैं काल्यात समग्र विसर्जने नोवे मैं काल्यात समग्र विसर्जने नोवे इमनिसा मैं काल्यात समग्र विसर्जने नोवे हलो बोसा गुड मॉर्निंग उपते उबे सहायक अरे मंद बला इतर कल बलवा मे यूट्यूब दमेन कैश लिया පිටු භාගයත් දිරලිය ගන්න කැෂ් මෙමරි. ආ මේකට මේ මාතෘකාව කිව්වේ නැද්ද මන්ද මන්නේ? නෑනේ මාතෘකාව ලියා ගන්න කැෂ් මෙමරි ඈ. කැෂ් මෙමරි. කැෂ් මෙමරි. මොකද්ද? නිහිත මතකය, නිහිත මතකය. නිහිත මතකය. නිහිත මතකය කැෂ් මෙමරි නැත්නම් වාරක මතකය කියලා කියනවා වාරක මතකය කියලා ලියාගන්න ඒක ගොඩක් එනවා වාරක මතකය කියලා ලියාගන්න නිහිත මතකයට අමතර වාරක මතකය කියලා ලියාගන්න හරිද ඉක්මන ලියාගන්න දිනුක මම මේ කියන්නේ ලියාගන්න ඔයාල ලියන්න එපා ඔයාල ලිව්වා CPU එක තුල පවතින වේගවත් මතකයකි CPU එක තුල පවතින වේගවත් මතකයකි CPU එක තුල පවතින වේගවත් මතකයකි ට්‍රාන්සිස්ටර් වලින් සෑදී තිබේ CPU එක තුල පවතින වේගවත් මතකයකි ට්‍රාන්සිස්ටර් වලින් සෑදී තිබේ ට්‍රාන්සිස්ටර් වලින් සෑදී තිබේ ඒ නිසා විසර්ජනය වීමක් සිදු නොවේ ට්‍රාන්සිස්ටර් වලින් සෑදී තිබේ එම නිසා විසර්ජනය වීමක් සිදු නොවේ ट्रांसिस्टर වලින් සෑදී තිබේ මේ නිසා විසර්ජනය වීමක් සිදු නොවේ විසර්ජනය වීමක් සිදු නොවේ එම නිසා කාලාවර්ත බුදු කිරීමක් අවශ්‍ය නොවේ එම නිසා කාලාවර්ත කාලාවර්ත බුදු කිරීම කියන්නේ
මාවපු කුදු කරෝපු එක දෝ කියලා හිතන්න එපා. හරිද? මේ උඹර දැන් තේරෙන්නේ නැහැ ඒක වීඩියෝ බලපන් YouTube එක. මොකද කාලාවර්ත පුදු කිරීම කියන්නේ කියලා. එම නිසා කාලාවර්ත පුදු කිරීමක් අවශ්‍ය නැවේ. එම නිසා කාලාවර්ත පුදු කිරීමක් අවශ්‍ය නැවේ. ලියන්න මෙහි ලෙවල් 1 ලෙවල් 2 හා ලෙවල් 3 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 ලෙස ආකාර 3ක් පවතින අතර ලෙස ආකාර 3ක් පවතින අතර आकार तुम्हें पादने तरह मेही वर्तमाने परिगणक वाले वर्तमाने परिगणक वाले वर्तमाने परिगणक वाले मेम मट्टम तुना म මට්ටම් තුනම නැත්නම් සියලුම මට්ටම් CPU එක තුල අන්තර්ගත වේ. CPU එක තුල අන්තර්ගත වේ. සියලුම මට්ටම් CPU එක තුල අන්තර්ගත වේ. CPU එක තුල අන්තර්ගත වේ. CPU එක තුල අන්තර්ගත වේ. අතීතයේ භාවිතා කළ පරිගණකවල මෙහි ලෙවල් 1 හා 2 ආකාරයේ පමණක් මෙහි लेवल वन हा टू आकारे पमना मारो मारो आइए गले इकन आतले ना करों ने रहने ඊටපස්සේ अबे मैं मेरी आय हादाना बोलूँगा इन टोना ये बस दाला हादाना करूँ ना बुझा रहा है ने अरे दाला आय हादाना बोलूँगा इन टोना निकाम मम्मा टा श्री ऐ गलवान ने बोला नहीं वार लोकते दिन नो को में लोकते का लोग अत्ता हम गलवान ने बोला गलवान तो बस हादाना करने अरे इधर हादाना बोलूँगा इन टोना अरे अधीरे बाय ताकर परिगण लेवल वन हाँ लेवल टू आकार पमना कांतर का तभी इतना बेरे नहीं पारी करना कबड़ा 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 मेही लेवल टू आकार है लेवल टू मट्टम है मेही लेवल टू मट्टम है මේක ආපු දැන් තියෙනවා එක්සෑම් එක ආපු දැන් තියෙනවා ලෙවල් 2 මට්ටම CPU එකෙන් පිටත පවතින නිසා අත ඉතාපැරණි පරිගණකවල මෙහි ලෙවල් 2 මට්ටම CPU එකෙන් පිටත පවතින නිසා CPU එකෙන් පිටත පවතින නිසා
CPU පිටත පවතින නිසා ඒවා external cache නම් වේ ඒවා external cache නම් වේ ඒවා external cache නම් වේ external cache නම් වේ ඒවා external cache නම් වේ external මේ මෙහෙම කියන්න මේක 10ට නවත්වන්න ඕන නම් මම 11ට 10ට නවත්වලා ඊළඟට පටන් ගන්න ඕනි හරිද මේ වේගවත්ම මතකය මතක ආකාරය වන්නේ මෙහි වේගවත්ම මතක ආකාරය වන්නේ මෙහි වේගවත්ම මතක ආකාරය වන්නේ වේගවත්ම මතක ආකාරය වන්නේ ලෙවල් 1 ආකාරයයි ලෙවල් 1 ආකාරයයි මේ කාලාවර්ත පුබුදු කිරීමක් අවශ්‍ය නොවන නිසා මෙහි කාලාවර්ත පුබුදු කිරීමක් අවශ්‍ය නොවන නිසා ඔය වැදගත් ඒවා වැඩි පොඩ්ඩක් ඉරිගා ගන්න නැව තේරෙන්නේ නැති වචන වලින් එහෙම දබින් පට්ටන් ඔය වචන දෙන්නේ ඒ වගේ යටින් ඉරිගා ගන්නවා මේ කාලාවර්ත පුබුදු කිරීමක් අවශ්‍ය නොවන නිසා स्टैटिक स्टैटिक ससंभावी प्रवेश मतक नाम वे स्टैटिक रैम स्टैटिक 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 रैम स्टैटिक स्टैटिक रैम ससंभावी प्रवेश मतक नाम वे स्टैटिक संभावी प्रवेश मतक नाम वे දැන් ඔයාලගේ මේ ඔය කලින් රැම් එකේ ලියපු නෝට් එකේ ගතිගස සම්භාව්‍ය ප්‍රවේශ මතකයේ කියන එක අන්ඩර්ලයින් කරගන්න මේකේ ස්ථිතිකස සම්භාව්‍ය ප්‍රවේශ මතකයේ කියන කොටස කියලා අන්ඩර්ලයින් කරගන්නල ඒක වැදගත් හරිද දැන් මේ නෝට් දෙකේම වැදගත්ම කොටස රියන්න යනවා හරිද ඒ කියන්නේ අපිට ගොඩාක් එක්සෑම් වල හදලා හැම පාරම වගේ අහනවා හරිද ආන එක තමයි දැන් මේ කතා කරන්න යන්නේ හරිද और द लियान ब डीरेम पे तलियान ना मैं लियान मही कुड़ा बाउतिक प्रदेश ना मही लियान पाओ कुड़ा बाउतिक प्रदेश पौड़ी कैल के वेरी दार दावतियाँ बोलोगे ये रिफ्रेश करने बोलो अनिशा पौड़ी कैल के वेरी दार दावतियाँ बोलो कुड़ा बाउतिक प्रदेश කුඩා භෞතික ප්‍රදේශයක විශාල බිට් ප්‍රමාණයක්
ගබඩා කළ හැක කුඩා භෞතික ප්‍රදේශයක විශාල බිට් ප්‍රමාණයක් ගබඩා කළ හැක විශාල බිට් ප්‍රමාණයක් කුඩා භෞතික ප්‍රදේශයක විශාල බිට් ප්‍රමාණයක් ගබඩා කළ හැක ඊළඟ කෙටි කාලයක් දත්ත රඳවාගත හැක ඒකටම තමයි දෙවනියට කෙටි කාලයක් දත්ත රඳවාගත හැක ඊරම්බල කෙටි කාලයක් දත්ත රඳවාගත හැක කෙටි කාලයක් දත්ත රඳවාගත හැක ඊළඟට දත්ත විසර්ජනය වීම වැළැක්වීමට දත්ත විසර්ජනය වීම වැළැක්වීමට දත්ත විසර්ජනය වීම වැළැක්වීමට රිෆ්‍රෙෂ් රිෆ්‍රෙෂ් කළ යුතුය රිෆ්‍රෙෂ් කළ යුතුය දත්ත විසර්ජනය වීම වැළැක්වීමට රිෆ්‍රෙෂ් කළ යුතුය දාරිත්‍රක භාවිතයෙන් නිපදවා ඇත ඊට පස්සේ මේ පැත්තේ මේ බලන්න මේ පැත්තේ අර DRAM එකේ එකට කෙලින් ලියන XRAM එකේ මෙහෙම ලියන්න DRAM වල කුඩා භෞතික ප්‍රදේශයේ වැඩි බිට් ප්‍රමාණය සඳහාගත හැකි කියලානේ මේක ලියන්න එක් ඒකකය තුල ගබඩා කළ හැකි බිට් ප්‍රමාණය එක් ඒකකයක් තුල එක් භෞතික කියලා ලියුවත් කමන්නේ ඒකකයක් තුල ගබඩා කළ හැකි බිට් ප්‍රමාණය බිට් කියලා කියන්නේ මේ BID කියලා ගහදා ගන්න බිට් බිට් ප්‍රමාණය DRAM වලට වඩා අඩුයි DRAM වලට වඩා අඩුයි ඊවස් ලියන්න කෙටි කාලයක් තුළ දත්ත රඳවාගෙන කියලා ලියුවේ එකේ මේක ලියන්න ප්‍රධාන මතකයේ සීමිත වෙන නිසා 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 බොහෝ විට වාරක මතකයන් යොදා ගනි ප්‍රධාන මතකයේ සීමිත වෙන නිසා බොහෝ විට වාරක මතකයන් යොදා ගනි ප්‍රධාන මතකයේ සීමිත වෙන නිසා බොහෝ විට වාරක මතකයන් යොදා ගනි ඊට පස්සේ රිෆ්‍රෙෂ් කළ යුතුය කියන දැනට කෙලින් ලියා ගන්න රිෆ්‍රෙෂ් කළ යුතු නැත රිෆ්‍රෙෂ් කළ යුතු නැත රිෆ්‍රෙෂ් කළ යුතු නැත. ඊට දාරිත්‍රක වලින් සැදලා තියෙන තැනක් ලියා ගන්න. රිෆ්‍රෙෂ් කළ යුතු නැත. දාරිත්‍රක වලින් සැදී තිය ඇත කියලා දැන කියන දැනට කෙලින් ලියා ගන්න. ට්‍රාන්සිස්ටර් වලින් සැදී තිබේ. ට්‍රාන්සිස්ටර් වලින් සැදී තිබේ. ඊට පස්සේ DRAM පැත්ත ලියා ගන්න වේගය අඩුයි SRAM පැත්ත වේගය වැඩි
DRAM පැත්තේ වේගය sorry වේගය අඩුයි SRAM පැත්තේ වේගය වැඩි. හරි ඊට පස්සේ ලියන්න DRAM පැත්තේ ලියන්න ධාරිතාවය වැඩි SRAM පැත්තේ ධාරිතාවය අඩුයි. ඒක ලිව්වද මන්ද? DRAM පැත්තේ ධාරිතාවය වැඩි SRAM පැත්තේ ධාරිතාවය අඩුයි. මොකද්ද CPU එක ඇතුලේ තියෙන රෙජිස්ටර ආරාව හරිද මේක ළමයි භාවිත කරනවා දත්ත උපදේශ හා ලිපින ඕම වේ ටික වැදගත් ඈ දත්ත උපදේශ හා ලිපින මතක තබා ගැනීම සඳහා භාවිත කරනවා මොකද්ද මෙන්න මේ රෙජිස්ටර් මතකය හරිද මේකේ ආකාර කීපයක් තියෙනවා මේ මේක මේ බලන්නකො පළවෙනි එක කියනවා MAR MAR आय दिनों MDR हा MDR किया MDR MBR हर द आय दिनों IR किया देखा हर द मेक यंग ना माय मेकर किया ना माँ मेमोरी address address register හරිද මේකයි කියනවා memory data register memory data register මේකට කියනවා memory butter register butter නෙමෙයි butter register මේකට කියනවා instruction register instruction instruction register register instruction register ඕම ඔය ආකාර ටික තමයි register අපිට තියෙන්නේ හරිද මේක ළමයි මෙන්න මේක memory address register පාවිච්චි කරන්නේ ළමයි අපි භාවිත කරන දත්තවල හරිද අදාළ දත්තවල දත්ත ලිපින මතක තියාගන්න තමයි memory address register භාවිත කරන්නේ memory address register භාවිත කරන්නේ දත්තවල ලිපින මතක තියා ගැනීම සඳහා හරිද
ඊටවස මේ මෙමරි ඩේටා රෙජිස්ටර් සහ මෙමරි බටා රෙජිස්ටර් කියන දෙකම භාවිතා කරන්නේ ළමයි දත්තක බඩා කර තබා ගැනීම සඳහා. තේරුණාද? දත්තක බඩා කිරීම. ඩේටා ස්ටෝර් කරගන්න තමා මෙමරි ඇඩ්‍රස් රෙජිස්ටර්, මෙමරි ඩේටා රෙජිස්ටර්, මෙමරි බටා රෙජිස්ටර් කියන දෙකම පාවිච්චි කරන්නේ. ඊට පස්සේ IR කියන ඉන්ස්ට්‍රක්ෂන් රෙජිස්ටර් භාවිතා කරන්නේ උපදෙස් මතක තබා ගැනීම සඳහා. අපිට දත්තවලට දෙනවනේ උපදෙස්. ඒ උපදෙස් වලට අනුව දත්ත හදාගෙන සැකසීමට ලක් කරන්නේ. ආන්ගේ ඉන්ස්ට්‍රක්ෂන්ස් මතක තියාගැනීම සඳහා මේ IR මෙමරි එක භාවිතා කරනවා. හරිද? අපි රිවිෂන් එකේදී කතා කරමු. මේක තව කොටසක් දෙනවා මේ රෙජිස්ටර් වල. මේ තව කොටසක් දෙනවා ආන්ගේ කොටස. අපි මේක දැම්ම වලට ඒක ටිකක් වැඩි. ඒක අපි රිවිෂන් වලදී කතා කරමු. හරිද? ලියා ගන්නකො. එහෙම ලියන්න. රෙජිස්ටර් ආරාව කියලා ලියා ගන්න මාතෘකාව. රෙජිස්ටර් ඇරේ කියන්නේ මම හිතන්නේ. රෙජිස්ටර් ඇරේ පරිගණකයේ අති වේගවත් මතක අවකාශය දාරිතාවේ ඉතා අඩුයි ඒකකයක් සඳහා වියදම ඒක ඒ කියන්නේ මේකේ මේ බිට් එකක් ගන්න මේකේ GB එකක් ගත්තොත් පිස්සු හදනවා. GB එකක් ගන්න බෑ මේ වගේ. හරිද? මේකේ ඇවිල්ලා අපි ගාන යම්සි ධාර්තාවක් ගත්ත කියලා හිතන්නකෝ. ඒ ධාර්තාවෙම RAM එකකින් ගත්තා නම් ඒකේ RAM එක මිල අඩුයි. මේකේ මිල වැඩි. හරිද? ලියා ගන්න. ඒකක මිලක් සඳහා පිරිවැය වැඩි. ඒක මිලක් සඳහා පිරිවැය වැඩි. සෝරි ඒකක කොටසක් සඳහා කියද්දි මම මතක නැහැ හරියට. ඒකකයක් සඳහා පිරිවැය වැඩිද මම මතක නැහැ. ඒක හරියට හදලා ලියාගන්න. ඒකකයක් සඳහා කියලා වනේ ඒකකයක් සඳහා පිරිවැය වැඩි. එහෙම තමයි එන්නේ. ඒකකයක් සඳහා යන පිරිවැය වැඩි. හරිද? ධාරිතාවය ඊටම අඩුයි කියලා ලිව්ව නේද? ධාරිතාවය ඊටම අඩුයි කියලා. ඊට පස්සේ CPU එක තුල අන්තර්ගත වෙයි. CPU එක තුල අන්තර්ගත වෙයි. ඒකකයක් සඳහා වියදම. ඒකකයක් සඳහා වියදම වැඩි. CPU එක තුල අන්තර්ගත වෙයි. ඒකේ සඳහා වියදම වැඩි. CPU එක තුල අන්තර්ගත වෙයි. CPU එක තුල අන්තර්ගත වෙයි. ඊට තව දෙයක් කියනවා නම් මේ කැෂ් රෙජිස්ටර් එකෙන් තමා ළමයි මොනවද දන්නවද? කැෂ් රෙජිස්ටර් එකෙන් තමා නිතර අපි නිතර භාවිතා කරන මතක ළඟ තියාගන්නේ නම්. හරිද? කැෂ් රෙජිස්ටර් එකෙන්. ඒ කියන්නේ නෑ මට ඒක හරියට මතක නෑ මම ඒක හරියටම බලලා කියන්නම් ඒක වැදගත් කාරණයක් ඒ කියන්නේ නිතර භාවිත කරන මේ මතක ළඟ තියාගන්න මේ මෙමරි එකක් තියෙනවා මම ඒක පාස් වෙයි ඒ කියන්නේ මේ ඒකේ උත්තරේ වෙනසක් තිබ්බ ඒ කියන්නේ මං ගා තිබුණ නෝට් එකේ පාස් පේපරේට ආපු උත්තරේ වෙනසක් තියෙනවා මම පාස් පේපරෙන් බලලා හරියටම වරලා කියන්නම් මේක හෙට දිහාට කියන්න හෙට දෙමේ අනිත් දිහාට පන්ති පටන් ගත්තාම මේ කියන්නේ ඒක ලියා ගන්න ඕන අනිවාර්යයෙන්ම ලියා ගන්න ඕනේ පොඩක් පොඩක් වැදගත් කොටසක් හරිද ඊට පස්සේ ලියන්න දත්ත උපදේශ මතක ලිපින දත්ත උපදේශ ක්‍රමා 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 මතක ලිපින කමා තොරතුරු ගබඩා කරයි
ගබඩා කරයි. ආකාර කිහිපයකි. මෙහි ආකාර කිහිපයකි. ඊට පස්සේ ඉස්සල්ලා මේක ලියන්න. මේක ලියන්නකො. ඉස්සල්ලා මේක ලියන්න. MAR memory address register. Memory address register. अदाल दत्ते लिपिने गबड़ावे अदाल दत्ते लिपिने गबड़ावे अदाल दत्ते लिपिने गबड़ावे अदाल दत्ते लिपिने गबड़ावे इरोज मेकल यंत देख MDR लियाना MDR MBR देख मिलियां लोग मैं देख मिलियां मैं देख MDR MBR मेमोरी डेटा रजिस्टर मेमोरी बटर रजिस्टर सॉरी 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 पढ़ाई 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 बटर नहीं है मटन में के बारे में बिना जाने के बिना जाने के ठीक बैठा मम्मी बटर की लगी बफर है बफर रजिस्टर मेमोरी बफर रजिस्टर दत्त कबड़ावे दत्त कबड़ावे दत्त कबड़ावे आईआर के लिए इंस्ट्रक्शन रजिस्टर इंस्ट्रक्शन रजिस्टर आईआर के लिए इंस्ट्रक्शन रजिस्टर आईआर के लिए इंस्ट्रक्शन रजिस्टर के लिए हुआ उपदेश गबड़ावे के लिए इंस्ट्रक्शन रजिस्टर उपदेश गबड़ावे उपदेश गबड़ावे ना ओएटी का हरी हर दे अभी दर रैम में कई कैश कई और रजिस्टर के गाने खत्म करा हर दे उतनी ही पहले नहीं पार्ट की बर करूँगा अभी दंग अभी हम देवनी पार्ट कर रहे एक ही अन्य अबे देवनी पार्ट में डर हर दे एक है सासी ने दर मेरा अलावा की ना मैं बोलता मैं वो करने में एक ही नहीं अभी मैं यार देवनी पार्टम दिया या ना वाकई लगी हुआ मैं ये सती है एक यदि अपने पाइथन करण बे अपने पाइथन नोटे बिना में तब पार्ट में के जनुमा कोना ये पार्ट में तमा इससे लाती करण हर दे गणना का जरा पार्ट में तीन एक ही तीर ही ने इनसे आप गणना टीका खा जाने दिए ने कम्बल ही तीन नती पार्ट हुआ हर दे हरे पार्ट में नमलिया करने को मतलब पार्ट में सुपरी पार्ट में क्या कर पार्ट में नमलिया करने को संख्या पद्धति विन नोट संख्या पद्धति संख्या पद्धति उगदा पाठ मापे क्या करना नंबर सिस्टम
number system. Number system. Number system. Oh. संख्या पद्धति मैं क्या दादा जी देखा हाँ क्या नहीं बता वीडियो के देखा टकाले ना हुआ ने वीडियो के देखा टकाले डूबोत सीन है क्या ये तो मैं यह मैं करो तुम यह मैं करो तभी टाइम शेड्यूल ले आ गाना नोना इतने बड़े मैंने लिंक क्या खाता नोना इन सब यह मैं करूं और लगने අපි දැන් කොහොමද මේක අපි YouTube මේ public දාන්න නැහැ නේ මේක අපි බලන ළමයිනේ බලන්නේ ඒ නිසා අවුලක් නැහැ ඉතින් වීඩියෝ එක දෙකකට ගැටුවොත් පොඩි සීන් එකක් උතන තව තව සීන් එකක් යනවා ඒ නිසා ඕනේ නැහැ මේම කරගෙන යන්න අපිට ලියන්න number system number system අපි මෙහෙමයි number system කියන්නේ සංඛ්‍යා පද්ධතියක් හරි සංඛ්‍යා පද්ධතියක් කියන්නේ ඕනෑම අගයක් නිරූපණය කරන්න පුළුවන් නිකිල ඒ කියන්නේ ඕනෑම පරිමිත සංඛ්‍යාවක් කියලා කියන අපිට හරිද පරිමිත සංඛ්‍යාවක් නිරූපණය කරන්න පුළුවන් නිකිල සංඛ්‍යා කුලකයක් හරිද ඒ කියන්නේ මෙහෙම හිතන්නකෝ ඔයා දෙක කියන පරිමිත සංඛ්‍යාව කියලා හිතන්නකෝ මේක නිරූපණය කරන්න පුළුවන් සංඛ්‍යා කුලකයක් අපි මෙහෙම හිතමු හරිද අපිට පුළුවන් මේක මෙහෙම ලියන්න 1 + 1 = 2 ඊට පස්සේ 6 - 4 හරිද 3 - 1 හරිද ආය 4 - 5 පරිමිත සංඛ්‍යාවක් නිරූපණය කරන්න පුළුවන් සංඛ්‍යා කුලකයක් මේ මේකෙන් අපිට මේ පරිමිත සංඛ්‍යාව නිරූපණය කරන්න පුළුවන් මේකෙන් පුළුවන් අපිට මේ පරිමිත සංඛ්‍යාව නිරූපණය කරන්න මේකෙන් පුළුවන් අපිට මේ පරිමිත ඇයි 6 - 4 කියන්නේ 2 මේකෙන් පුළුවන් මේ පරිමිත සංඛ්‍යාව නිරූපණය කරන්න ඕන් ඕම සංඛ්‍යා කුලකයක් තමයි ළමයි අපි සංඛ්‍යා පද්ධතියක් කියලා හඳුන්වන්නේ තේරුණාද හරි ලියාගමුකෝ අපි ඉස්සලා පොඩක් මෙහෙම ලියා ගන්න යම් දෙයක අගේ නිරූපණයට යම් දෙයක අගේ නිරූපණයට මේ මුළු පාඩමටම ලියන්න කියලා තියෙන ඔච්චරයි ඈ මුළු පාඩමටම ලියන්න කියලා කියන්නේ මේ අපිට අකුරු විදිහට ලියන්න තියෙන්නේ මේ අකුරු ඉලක්කම් මේ ආ තව ටිකක් තියෙන හැබැයි ඉස්සරහට තව ටිකක් තියෙන යම් දෙයක අගේ නිරූපණයට සංඛ්‍යා යොදා ගැනීම සංඛ්‍යා යොදා ගැනීම ඡන්ද දෙක අගේ නිරූපණයට සංඛ්‍යා යොදා ගැනීම සංඛ්‍යා සෑදී ඇත්තේ ඉලක්කම් වලින් සංඛ්‍යා සෑදී ඇත්තේ ඉලක්කම් වලින් මම මේ මෙව අදාළම නැහැ හරිද මේක මේ පාඩමකට රේෂයක් ගන්න ඕන නිසා මම මේක කියන්නේ සංඛ්‍යා සෑදී ඇත්තේ ඉලක්කම් වලින් संख्या से दिए ते इलाक कम बने तब प्रदेश लम संख्या से दिए ते इलाक कम बने सेम इलाक कम आक में සෑම ඉලක්කමක්ම ඉන්
ඊට අනන්‍ය සංකේතයකින් නිරූපණය කරයි. සෑම ඉලක්කමක්ම ඊට අනන්‍ය සංකේතයකින් නිරූපණය කරයි. ඊට අනන්‍ය සංකේතයකින් නිරූපණය කරයි. ඊට අනන්‍ය සංකේතයකින් නිරූපණය කරයි. ඊට වෙනම ඡේදකින් ලියා ගන්න. ඕනෑම පරිමිත අගයක් නිරූපණය කළ හැකි. ඕනෑම පරිමිත අගයක් නිරූපණය කළ හැකි. නිකිල සංඛ්‍යා කුලකයක්. සංඛ්‍යා පද්ධතිය ලෙස හඳුන්වයි. ගාගන්න වගුවක් කොටස් තුනකට වෙන් කරලා වගුවක් ගාගන්න. ලොකුවට ඕනේ රෝල් පහක් හයක් වගේ. පහක් කියන්නේ දහයක් විතර තිබ්බනම් ඇති. ගාන උදාහයක් ද වගුව. පළවෙනිකොට එයාකට සංඛ්‍යා පද්ධති. මේක ලියාකට සංඛ්‍යා පද්ධති. මේක ලියාකට පාදයේ අගය. පාදයේ අගය. තාම වලට දලා අදහසක්වත් නැහැ මේක මොකද්ද මේ කරන්න යන්නේ කියලා. තඩයක් වෙලා ගියාම තේරෙනවා නේද? මෙලියගන ඉලක්කම්. ඉලක්කම් ඩිජිට්ස්. ඩිජිට්ස් කියලා කියනවා ඉලක්කම්. හරි මෙහෙමයි. දැන් අපි කම්පියුටර් එක අපි දත්ත නිරූපණය අපි දන්නවා එක සහ බිංදුව තමයි පාවිච්චි කරන්නේ. හරිද?
එක සහ බිඳුව මේ මේ එක බිඳුව නිරූපණය කරන්න අපි භාවිතා කරන නම්බර් සිස්ටම්ස් තියෙනවා හරි සංඛ්‍යා පද්ධති තියෙනවා උදාහරණයක් විදිහට ගත්තාම පළවෙනි කොටු වෙන්නේ සංඛ්‍යා පද්ධති නම්බර් සිස්ටම් සංඛ්‍යා පද්ධති මේ මේකේ මේ විදිහට සංඛ්‍යාකාර කිහිපයක් දෙනවා ළමයි අපි පළවෙනි එක කියනවා බයිනරි හරිද ඔව් බයිනරි හරිද බයිනරි ද්විමය ද්විමය ඇත්තම කිව්වොත් කම්පියුටර් එක දත්තා ගබඩා කරගන්නේ ද්විමය ආකාරයෙන් තමයි හරිද මේකේ අපි ගත්තොත් පාදයේ අගය දෙකයි ඒ කියන්නේ මොකද්ද පාදය දන්නවද හරකා පිට ළමයා කියන්නේ ඒ කියන්නේ මොකද්ද හරයයි ළමයයි ඒ වගේ තමයි පාදය පාදය කියන්නේ දැන් මොකක් හරි සංඛ්‍යාවක් ගත්තාම ඒක යට තියන අගය හරිද මේ පාදයේ අගය දෙකයි හරිද ඊට පස්සේ මේකේ ඩිජිට්ස් තියනවා ළමයි බිඳුවයි එකයි මේ ඩිජිට්ස් දෙක තමයි ද්විමේ සංඛ්‍යාව වලට තියෙන්නේ හරිද ඊට පස්සේ ආයෙ දෙනවා අපිට අෂ්ටක ඔක්ටල් ඔක්ටල් කියලා කියනවා අෂ්ටක අෂ්ටක මේකේ පාදයේ අගේ 8යි මේකේ තියෙනවා 1 2 3 sorry කරුණ 1 2 3 නෙමෙයි බිඳුවේ ඉඳා 1 2 3 4 5 6 7ට එනකන් විතරයි ඈ 8 නෑ බිඳුවේ ඉඳන් 7ට එනකන් තියෙනවා සංඛ්‍යා 8ක් තියෙනවා අයියේ බිඳුවේ ඉඳන් 7ට එනකන් තියෙනවා සංඛ්‍යා 8ක් තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි බිඳුවත් එක්ක සංඛ්‍යා 8යි හරිද ඊට පස්සේ ආයෙ තියෙනවා අපිට ඩෙසිමල් ඩෙසිමල් දශමය දශමය ගමු 10 මේක තමයි පාදයේ අගය 10යි හරිද මේකට එනවා කීයක්ද බිඳුව 1 2 3 4 5 6 7 8 සහ 9 මේ කියන ආකාර 9 10 තමයි තියෙන්නේ බිඳුවේ ඉඳන් 9ට සංඛ්‍යා 10ක් සංඛ්‍යා 10ක් තියෙනවා බිඳුවේ ඉඳන් 9ට හරිද ඩෙසිමල් වලට පස්සේ අපි ගන්නවා ඔ මේ ඩෙසිමල් කියන්නේ බිනරි කියලා කියනවා බිනරි බයිනරි බිනරිද මන්ද හරිද ඊට පස්සේ තියෙනවා හෙක්සා ඩෙසිමල් හෙක්සා ඩෙසිමල් හෙක්සා ඩෙසිමල් ඒ කියන්නේ ෂට් දශමය මේකේ පාදයේ යගේ කියද නැත්නම් පාදයේ ෂට් දශමය වල පාදයේ යගේ කියද හරි 16යි එතකොට මේකට ගන්නවා මෙන්න මේ ටික බිඳුව 1 2 3 4 5 කියලා අරගෙන 9ට ගණන් ගන්නවා ආයේ 10 ගන්න බැරි 10 කියන්නේ 1යි බිඳුවයිනේ ආයේ 10 ගන්න බැහැ එහෙනම් ගන්නෙ A B C D E සහ F 15ට එනකම් හරිද කියන්නේ බිඳුවේ දැන් 9 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 15ට එනකම් ගන්නවා ඕම් ওই ටික තමයි ළමයි අපිට සංඛ්‍යා පද්ධති ටිකකට තියෙනවා හරිද දැන් අපි කරන්න ඕනි සිග්නල් මැද අපුකුත් පැහැදිලි නෑනේ හරි මේ ඉන්නවා මම මේ කියවනවනේ ඒ නිසා ඒක කියවනකොට ලියා ගන්න දෙන්න හරිද මේ මෙව තමයි අපි දැන් අපි බයිනරි ඩෙසිමල් වලට පරිවර්තනය කරනවා බයිනරි ඩෙසිමල් ඔක්ටල් වලට පරිවර්තනය කරනවා හෙක්සා ඩෙසිමල් වලට හෙක්සා ඩෙසිමල් ඔක්ටල් වලට හෙක්සා ඩෙසිමල් ඩෙසිමල් වලට හෙක්සා ඩෙසිමල් බයිනරි වලට බයිනරි හෙක්සා ඩෙසිමල් වලට එහෙම පරිවර්තනය කරන එක තමයි මේ පාඩමේදී කරන්න හරිද අපි බලමු එකින් එක මොනවද මේ අංක සංඛ්‍යා එහෙම කියලා බලමු හරිද
ඉස්සල්ලාම මේ ඔක්කෝටම කලින් අපි එක දෙයක් පුරුදු වෙන්න ඕනේ ඒ දෙයින් පස්සේ තමයි ඒකට කරන්න තියෙන්නේ හරිද මේ සංඛ්‍යා ටික දැන් තේරුණානේ හරිද බයිනරි කියලා එකක් තියෙනවා ඔක්ටල් කියලා එකක් තියෙනවා ඩෙසිමල් හෙක්සාඩෙසිමල් පාදේ යගේ මේ මේ විදිහ තමයි ඉලක්කම් මේකේ ඩිජිට්ස් ටික තියෙන්නේ හරිද ඉලක්කම් ටික නිරූපණය කරන්නේ මේ මේ වගේ ගහ ගන්න ලක් ඔක්කොම ලියා ගන්න පේන්න දෙයක් ලියා ගන්න පළවෙනි මේ තියෙන්නේ බයිනරි b i n a r y binary dvimaya binary dvimaya ege paade agena daagan 2 इलाकांग लड़ागने सकल बाराने दले एक सहा बिंदु है इनमें से आगन ऑक्टर इलाके का O C T A L ऑक्टर यान अष्टक एक सिंगल देर में अष्टक अष्टक पादे आगे आता है इलाक कमर लिया करने बिंदु एक का देख कर दुना हाथर पाहा है हाथर ऐसे मैं ब्लेंड ही हुआ हुआ अरे मेरे पास है डेसिमल D E C I M A L D E C I M A L D E C I M A L डेसिमल दशमाय दशमाय पादे आगे ले आना दहाय पादे आगे दहाय दहाय इलाका में लिया ना बिंदु ए ना नाम है ये तो बिंदु ए करेगा तुम हाथर पागल डाल नाम है लिया का बिंदु ए ना नाम है ये इधर पास से हेक्सा डेसिमल शब्द दशमलव H E X A H E X A D E C I M A L hexadecimal h e x a d e c i m a l hexadecimal shad dashamay shad dashamay shad shad dashamay 16 ay paade yage 16 ay paade yage 16 ay මොකද අරයක් ආයසරයක් නේ ඒ මම පේන්නේ නැද්ද කියලා මේ බෝඩ් එකේ පේන්නේ නැද්ද එහෙමද මාර වැඩක් නේ मट सिग्नल मत कर
බිංදු වේද 9ට ලියන්න ලියලා බිංදු 1 2 බිංදු 1 2 3 4 5 6 7 8 9 කියලා ලියලා ඊළඟ ලියන්න A B C D E F F ගන්න නේද A B C D E F A B C D E F A B C D E F හරිද හරි දැන් ලියාගන්න මාතෘකාව दशमय संख्या द्विमेय संख्या बावट परिवर्तने මේ වලියන්න යටින් deck beam डेक बिंग करना है ठीक है ना यानी डैनी का उम्र ने आंजे बकाल लगे यदि मनोवाद में आपको मिक्सियां नहीं किया ला मंग किया ला देना मनोवाद की मिक्सियां नहीं किया ला मेहमान अभी दशमेश संख्या के गाने मुखात्ते दशमे संख्या के लापी करने दशमे संख्या के लापी लिए सामान लिए संख्या वाले विस विसी पाहा विसी आटे हर विसी आटे ती है हाथली है पानास देखा ओह मलिया ना सामान ने संख्या रहा अभी दशमे संख्या के हर द मैं दशमे संख्या एक ऐसा बिंदु वाला परिवर्तन एक ऐसा इतना मामला नहीं किया ने ये एक ऐसा बिंदु वाला परिवर्तन ඇයි අපි එක සාපින්දර පරිවර්තනය කරන්නේ කම්පියුටරේ අවශ්‍යතාවය සඳහා එක සාපින්දර පරිවර්තනය කරන්නේ ඇයි ඒ මම කියලා දුන්න මොකක් ඇයි ඒ එක සාපින්දර පරිවර්තනය කරන්නේ කියලා එකයි බිඳුවටයි පරිවර්තනය කරන්නේ ඇයි කියලා දුන්න මම දන්නේ නැහැ වැඩක් නැහැ අහගෙන ඉඳලා නැහැ පාඩම් කරලා නැහැ හරිද මම කිව්වා එක්සෑම් එක අනිවාර්යෙන් එනවා කම්පියුටරේ මොකක් කොහොමද මතක තියාගන්නේ හැමදේම කොහොමද මතක තියාගන්නේ එක සහ බිඳුව විදිහට එතකොට අපි ආදානය කරන්නේ ඒ විදිහට පරිවර්තනය කරගන්න ඕන හරිද අපි 1560 කියලා ලිව්වොත් ඒ 1560 දිහේ කම්පියුටරේ මතක තියාගන්න බෑ එහෙනම් අපි කොහොම කම්පියුටරේ කොහොමද මතක තියාගන්නේ ඒක 1564 කියන ගාන 1 සහ බිඳුවට පරිවර්තනය කරලා 1 සහ බිඳුවේ තියෙන සංඛ්‍යා කුලකයක් විතර 1 බිඳුව 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 1 බිඳුව බිඳුව 1 බිඳුව 1 බිඳුව කියලා ඒව ලොකු සංඛ්‍යා කුලකයක් විතර කම්පියුටරේ මතක තියාගන්නේ හරිද අපි ආපහු ඉල්ලපුවා මේක ආපහු මේ විදිහට අර හෙක්සඩෙසිමල් වලට නැත්නම් සෝරි දශමේ වලට පරිවර්තනය කරලා තමයි 1264 අපිට දෙන්නේ ආපහු අන්න ඒ නිසා දශමේ සංඛ්‍යාව පරිවර්තනය කරන්නේ ඒක කම්පියුටරේ කොහොමද ලබා ගන්න කියලා බලා ගන්න හරිද හරි මේකට ක්‍රම දෙකක් තියෙනවා ළමයි මම හිතලා තේරුණාද කියලා කියපල්ල ඉස්සල්ලාම කියපල්ල තේරුණාද කියලා තරුණුනේ තේරුණාද අචින්ද තේරුණාද අචින්ද මං කියන්නේ තේරුණාද अच्छी निकल ना है जदान दिनों का दान मंकी ये बुद्धि तेरुना था अच्छी ना फिट्टा कर दान निपंग करा निपंग कर अच्छी तेरा सिग्नल ना देगा तीन मंकी हुए एक ना दान दिनों का है पेन ना दान दिनों का सिग्नल ना देगा तीन මේ දැන් වචිත ගියේ මේ ලෙෆ්ට් උනේ ඉඳලා තමයි හරිද හරි අපි එන නම් ලියාගන්න එක ක්‍රමය කියලා ලියන්න එක ක්‍රමය එක කියලා දාලා ක්‍රමය කියලා ලියන්න එක ක්‍රමය පළවෙනි ක්‍රමය සිංගීති ක්‍රමය හරිද අපි චූටි කාලෙත් කරන්නේ මෙහෙම තමයි හරිද ඒ කියන්නේ චූටි කාලය කියන්නේ ඕ ලෙවල් කරපු ඕ ලෙවල් කාලේ හරිද මෙහෙම කරලා උබලා මෙහෙම කරලා නම් ගොඩ යන්න හිතන්න එපා ජීවිතේට ගොඩ යන්න බෑ හරිද වෙලා යනවා ඉතින් මත යන්න හරිද දැන් දැන් තරුණී IT කරානේ ඒ නිසා 132 හරිද මම මේ තරුණී විතරයි තේරෙන්නේ මේක IT කරපු ළමයි විතරයි තේරෙන්නේ මේක
කෝඩ් එක ආවෙ නේද බා මේක දැන් ඔයාලා බින් කරන හැටි දන්නවනේ මම බින් කළා වෙන්නන්ද හරිද ඔන් බලන්න 1යි ඕම ඔක තමයි 132 කියන්නේ ඕම කරන්න පුළුවන් වෙන්න ඕනේ හරිද ඕම කරන්න නම් මම උගන්වන්නේ හරිද දැන් මේක උඹලා හදන්න ගියාම ආයෙ මොකුත් නැහැ මෙතන කක්කී දාගෙන චූ දාගෙන නානවා මෙතන හරිද මේක මේ මේ ස්පීඩ් වල හදන්න ඕන නම ඇයි අපි අපිට නෙට්වර්ක් එකෙන් පාඩමේ තියෙන IP addressing කියන එක හරිද IP addressing එක මේ IP address එන අම්බානට හරිද 142 39 92 64 ඕ මම මේක කරලා දෙන්නම් මේක තාම වල තේරෙන්නේ නැහැ මම නිකන් මේක වීඩියෝ ටයි කරන්නේ 64 32 16 64 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
දැන් මෙතන ඉන්න පටන් ගන්න ඔහොම යන හරිද 1යි මේ මේක ඊට පස්සේ මේක 1යි මේ දෙක බිංදුවයි මේක බිංදුවයි මේක එකයි ඕ එදා 25 තේරුණාද තේරුණාද මේ කවුද මේ දිනුක තේරුණාද හරි එහෙනම් මට මේ මේ දෙක මේ මෙව කරලා මට උත්තරයක් දාන්න ලියන්න දැන් නෝට් එක ලියා ගන්න මේක ආ 28 53 19 මේ මේ තුන අදලා මට දාන්න ඉක්මනටම දාන එක කරන්න මන් දෙනවා සම්මානය මම මේ ක්‍රමයට හදන්නේ නැහැ වෙන ක්‍රමයකට හදන්න එපා 28 53 දාන්න එකින් එක දාන්න එපා ඔක්කොම එකපාර දාන්න මතක තියාගන්න තාමත් A level වලට 2021 කට්ටිය ඉන්නවා මෙහෙම මෙහෙම දීමේ සංඛ්‍යාව පරිවර්තනය කරනවා මේක දැන් ඔයාලට ඊළඟ ක්‍රමයක් කියදෙනවා හරි ලේසි ඒ ක්‍රමයේ ගොඩාක් අය දන්නේ නැනම හරිද අපි දන්නවා අපි ඒක කියලා දෙනවා හරිද ඒක ඒ විදිහට කරේ නැත්තම් මේකට ලොකු වෙලාවක් යනවා හරිද දැන් ඔයාලට මේක පරිවර්තනය කරන්න පුළුවන් ඔයාලා ගන්නකො 167 ඔයාලක පරිවර්තනය ගියාම කරන්න ගියාම නාන්න වෙනවනේ හරිද අන්න ඒ නිසා මේ ක්‍රමේ තාමත් ගොඩාක් අය මේ ක්‍රමේ පාවිච්චි කරන්නේ මේ ක්‍රමේ හරියන්නේ නැහැ මේ ක්‍රමේ වෙලා යනවා වැඩි අපි මිනරල් ලේස් ක්‍රමයක් තියෙනවා මේක දැන්න මේක මට හදලා පෙන්නන්න තරදුරේකින් ආවා මම තරදුරේට සම්මානයක් දෙනවා දිනුක ඉක්මනට පුළුවන් දාන්න ඉබ්බන්ට මට තරදුරේකින් නෙමෙයි ඕන දිනුකේ මොකද තරදුරේ මේවා කරලා තියෙනානේ මේ මේ ක්‍රමයේ කරලා තියෙනවා ඕලෙල් වලට දිනුකේ මට ඕන දිනුක දාන්න ඉබ්බන්ට දැන් බේන ලයිව් වලට එනකි වාසිය දැන් අනිත් අයට බලන්න බෑ මෙහෙම දාන්න බෑ මේක අමාරුයි කරන්න මේ හරි දිනුකේ පළවෙනි එක හරි මම හිතන්නේ අනිත් අර සාපේක්ෂ බලපුවාම දෙවෙනි දාන්න දෙවෙනි එක දාන්න बला गंड अभी कहाँ विसी आटर विसी आटर उन टर बला गंड दिनों का विसी आटर में इतना हम देखेंगे दाह हतराई इतुरु बिंदु आए विसी आटर देखेंगे बिल्कुल हम एक अब इतना हम देखेंगे हाथाई इतनी बिंदु आए ने देख दाह हतर देखेंगे बिल्कुल हम हाथाई इतुरु बिंदु आए हाथ में इतना हम देखेंगे तू नहीं හත දෙකෙන් බෙදුවාම 6යි මේ හත 3න් හත දෙකෙන් බෙදුවාම 6යි 1යි නේ කියන්නේ හත බෙදීම 2 කියන්නේ 6යි sorry 3යි 6යි ඉතුරු 1යි නේ ඔබ තමයි මේ දැම්මේ හරිද ඊට පස්සේ මේක බෙදනවා දෙකකින් 3 දෙකෙන් බෙදුවාම 1යි ඉතුරු 1යි නේ එහෙනම් මෙහෙම තමයි යන්නේ ඕම් ගොහම 1යි 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 0යි 0යි ඕ 28 දිනුකේ 1 බිඳුවක් වැඩි වෙලා තියෙනවා බිඳු වැඩි වෙන්න බෑ දිනුක ආ ඒක තමයි
එහෙම බිංදු වැඩි වුණොත් මේ බලන්නකෝ දැන් ඔයාලට මේක අපව ඩෙක් කරනකොට තේරෙනවා ඩෙක් කරනකොට මේක පොඩි සීන් එකක් තියෙනවා දැන් බිංදු වැඩි වුණොත් මෙතන 28යි මේ බිංදු එක බිංදුවක් කරා වැටුණොත් මේක 56 වෙනවා මල්ලි ඒ නිසා ඒක වැරදි හරිද ඒ නිසා මේ ඒ නිසා අනිවාර්යෙන් මේ බිංදු ගන්න මේ ඉස්සරහට බිංදු වෙන්න කිසි අවුලක් නැහැ ඉස්සරහට ඕම නැමේ බිංදු 60ක් දැම්මත් මට කිසි ප්‍රශ්නයක් නැහැ ඉස්සරහට බිංදු වැටුණාට අවුලක් නැහැ පිටිපස්සට බිංදු වැටුණොත් සීන් එක යනවා ඉස්සරහට බිංදු වැටුණාට අවුලක් නැහැ පිටිපස්සට බිංදු වැටි වෙන්න බෑ ඊට පස්සේ 53 ගමු දැන් ලියාගත්තන යාලක හරි 53 බෙදනවා දෙකෙන් දෙකෙන් බෙදපුවාම ළමයි 26යි 52 දෙකෙන් බෙදලා 26යිනේ ඉතිරි එකයි බෙදනවා දෙකෙන් 13යි ඉතුරු බිඳුවයිනේ 26 දෙකෙන් බෙදපුවාම 13 දෙකෙන් බෙදපුවාම 6යි දැන් මේක ගණන් લેසි දන්නවනේ 13 දෙකෙන් බෙදෙන්නේ නැත්තම් 12 ගත්තා 12 දෙකෙන් බෙදුවම හරි 6යි ඉතුරු එකක් කියලා ගන්න හරිද ඉතුරු එකයි දෙකෙන් බෙදනවා 3යි ඉතුරු එකයි දෙකෙන් බෙදනවා 1යි ඉතුරු එකයි හරිද 1යි 1යි ඉතුරු එකයි හරි දැන් බලන්න මෙහෙම යන්නේ කොහොම යන්නේ මෙයා මේ මෙව්ව මෙහෙමම දාගන්න ඕන නෝට් එකට මේවා මෙහෙම මේ 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 මේක එහෙම මේ ඇරෝ එක එහෙම මෙහෙම දාගන්න. එතකොට තේරෙනවනේ 1යි 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 0යි 1යි. හරිද මම? 1යි 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 0යි 1යි. වැරදුනාද? එකයි 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 මට විසිහයයි ඉතිරි එකයි 26 බෙදීම 2 13යි ඉතිරි බිඳුවයිනේ බිඳුවයි 13 බෙදීම 2 කියන්නේ 6යි ඉතිරි එකයි 6 බෙදීම 2 කියන්නේ 3යි ඉතිරි බිඳුවයි 3 බෙදීම 2 කියන්නේ 1යි ඉතිරි එකයි එමෙනේ හරි මම පොඩි වැරද්දක් තමයි 1 1 බිඳුවයි 1 බිඳුවයි 1යි හරිද මේක 1 1 බිඳුවයි 1 බිඳුවයි 1යි 1 බිඳුවයි 1 බිඳුවයි ගහන්නේ දිනක තාරිකක් පොඩ්ඩක් බලමු මේක හැබැයි මේක ප්‍රධානම දේ තමයි මෙව්ව නම් නොකර ඉන්න බෑ ගෙදරකින් උදේ බැටරි සෙල් නැහැ මෙව්ව බැරි වුණොත් පිස්සු වෙනවා හරිද මේක ගෙදරකින් හැමතිස්සෙම බැටරිස් යනවා දැන් මම මේ කියපුවා දිනවා වීඩියෝ එක තියෙනවා හරි ලේසි ඔය පහසුකම් ගොඩක් ගොඩක් තියෙනවා හරිද වීඩියෝ එක තියෙනවා තේරු නැත්නම් ගිහින් වීඩියෝ එක බලුවා හරිද මම මේක අදරය දානවානේ හරිද එතකොට ඒ නිසා හැමතිස්සෙම මේක ගිහින් ප්‍රැක්ටිස් කරන්න එකේ ගණන් ගන්න හරිද 255 260 200ට ගන්න එපා 260ට අඩුවෙන් ගන්න ඕක ඒක අපිට සාමාන්‍ය 255 පාරස්සෙන් මෙහෙ තමයි තියෙන්නේ 127 එහෙම 100 ඕන ඕන ගණන් ගන්න අරගෙන මෙහෙම දෙකෙන් බෙදලා බලන්න හරි 19 බලමු අපි 19 බෙදීම 2 හොඳට බලන්න 18ට 9යි ඉතුරු 1යිනේ බෙදීම 2 8ට 4යි ඉතුරු 1යිනේ බෙදීම 2 2යි ඉතිරි බිඳුවයි බෙදීම 2 1යි ඉතිරි බිඳුව 2 දෙකෙන් බෙදුවාම කියල දෙක තියනවා දෙක දෙකෙන් බෙදුවම කියල දෙක දෙකෙන් බෙදුවම මේ දෙක බෙදීම දෙක එකයි දෙවරක් එක
දෙකයි බිංදුවයි එකයි ඉතර බිංදුවයි හරිනේ මේ යන්නේ එකයි බිංදුවයි බිංදුවයි එකයි එකයි හරි මේක තමයි උත්තරේ හරිද CA 11යි අජින්ත මේ නම්බර් සිස්ටම් යන්නේ කොල්ලෝ උඹ නම් මේ ලී වුණත් කමන්නේ හේතුව දැන් උඹට දැන් මුලේ ඉඳන් අහුන් නැති නිසා හරිද දැන් මූ දිනුක දිනුකයටත් පොඩ්ඩක් මන්නම් වගේ මේ දරුදුර වෙන කලින් කරලා තියෙන නිසා හැබැයි අජින්ත දැන් ඉන්න අනිවාර්යෙන් ආපහු වීඩියෝ බලන්න ඔය මගින් සම්බන්ධුනේ ඉඳන් මං කිව්වේ හරිද අනිවාර්යෙන් ආයේ වීඩියෝ එක බලන්න මගින් සම්බන්ධුන නිසා මුලේ ඉඳන් මේක වීඩියෝ බලන්න ඕන තේරෙන්න අනිවාර්යෙන් තේරෙන්න හරිද මේ අජින්ත බලා ගන්න මං කරන හැටි හරිද එතකොට තේරෙයි බොහෝ විට අදින් දරකෝ මතේරි මම මේ කරන හැටි පොඩ්ඩක් බලන්න ඉක්මනට හදලා හදන්න මට දිනුගෙන් මැසේජ් වුණා මේ තුනටම අචින්ත තාම දන්නේ නැහැ අචින්තර තාම තේරෙන්නේ නැතුව ඇතිනේ ඒ කියන්නේ දැන් යාවේ දිනු ඉක්මනට හදලා දාන්න මට මේ දෙක හදලා දාන්න ඉක්මනට දෙක හදලා දාන්න එක කාරේ ගමන්නේ හදලා දාන්න මට අද්දිනුක හරි තරදුනේ ගහරි මේ බලන්නකෝ මම මේ ගන්න දෝ හදන්න දෝ ගන්නද මේක හදන්න දෝ ගන්නද 32 10 8 4 2 1 හරි 8 4 2 1 හරිද දීලු වගේ ඇති ඉස්සරහට වල පුළුවන් නෑ නේද මේ බලන්න බලමු දිනුක පොඩ්ඩක් වැරදුනාද මන්ද බලමු 63 හොඳට බලා ගන්න දිනුක මේ 63 නේ මේක දෙකෙන් බෙදමු කියලා කියන්නේ දෙකෙන් බෙදමු දෙකෙන් බෙදපුවාම 63 දෙකෙන් බෙදෙන්නේ නැහනේ 63 දෙකෙන් බෙදුවොත් 31.5යි ගණන්ක් එනවා එහෙනම් 62 දෙකෙන් බෙදනවා 62 දෙකෙන් බෙදපුවාම 31යි නේ ඉතුරු 1යි ඔහොම තේරෙන්නේ නැත්තම් මෙහෙම බෙදලා බලන්න 63 බෙදීම 2 6ට 3යි 6යි 0යි 3යි 1යි 2යි ඉතුරු 1යි මේ ඉතුරු 1 දාලා මෙතනින් දැන් මේක මේ 31 දාලා වැදලා තියෙන්නේ තේරුණානේ ඊට පස්සේ 31 දෙකෙන් බෙදෙනවා 31 දෙකෙන් බෙදෙන්නේ නැහැ නේ 32කින් බෙදෙන්නේ. එහෙනම් 32කින් බෙදුමහම 15යි. ඉතුරු 1. 31ට එකක් ඉතුරුයිනේ. 15 දෙකෙන් බෙදෙනවා. 15 දෙකෙන් බෙදෙන්නේ නැහැ. 14 දෙකෙන් බෙදෙනවා. එහෙනම් 14 දෙකෙන් බෙදුමහම 7යි. ඉතුරු 1යි. 14 දෙකෙන් බෙදුමහම 7යි. ඉතුරු 1යි. 7 බෙදෙනවා 2කින්. 7 දෙකෙන් බෙදපුවාම 7 දෙකෙන් බෙදෙන්නේ නැහැනේ. 6. 6 කියන්නේ 3යි. ඉතුරු 1යි. හරිද? 6 බෙදෙනවා 3 බෙදෙනවා 2කින්. එහෙනම් 1යි ඉතුරු 1යි නේ දැන් කොහොමද දැන් අජින්ත බලා ගන්න මෙතන ඉඳන් මේ එකේ ඉඳන් ඈ
उत्तर ගැටලුව මොකක්ද කියලා අවබෝධ වුණාද ඔයගේ මොකක් හරි තියෙන හරි දෙකේ කියන්නේ මේකද ඔය මේක බලමු ඈ ඒක නා අචින්දර තේරෙන්නේ නැති ඒ කියන්නේ මේ අර ඒක තේරෙන මෙවෝ තියෙනවා හරිද හරි තුන් දෙනාට තේරුණා නම් ලොකු දෙයක් ඈ මේවා හරි අමාරු කොටස් තරදුනේ හිතලා බලපන් තරදුනේ ඕ ලෙවල් වලට ඔයාලා මේක දවස් කීයක් ඉගෙන ගත්තද නේ ඒ ලෙවල් වලට එහෙම නටන්න බෑ විනාඩි 10න් මේක ඉගෙන ගන්න ඕන දවස් ගානක් උඹලා කියන්නේ මේ ඕ ලෙවල් වලට අපිට නම් ගන්න නෑ අපිට 10 11 වන්දිය දෙකටම 10 11 වන්දිය දෙකටම මට අපිට කරේ එක පාඩමයි අනිත් මුළු පාඩම් සියල්ල අපි හිත අපි විසින්ම ඉගෙන ගත්තා පන්දිය කරද්දී කියන්නේ ඒත් ඒකක් තියෙනවා තවන්ගේ උත්සාහය අපේම දෙන්න ඕන ඒ කියන්නේ හේතුව දැන් ඔය මං කලින් ඉර ඉස්කෝලේ පිනාට ඕනලා දීප අපේ ඉස්කෝලේ ICT අයින් කරන්න. මොකද ICT කරන සර් එක ඒ පිනා තරහ එන්නේ. ඒ නිසා ඒ සර්ට අපේ දැන් මුළු ඉස්කෝලේටම හිටියේ මමයි තව කොල්ලෙකුයි විතරයි මේ ID කරන්න. මුළු ඉස්කෝලේටම හිටියේ. හරිද? එතකොට මේ අපි දෙන්නව කොහොම හරි හැලුවොත් ඉස්සරහට එන සෙට් එකත් හැලෙනවා. ඒ නිසා මේ කරේ අපි දෙන්නගේ පීලියට් එක එන වෙලාවට හැමදාම පිනාගේ වැඩේ තමයි ලොක් අපේ ID සර්ට වැඩක් මොකක් හරි දෙනවා. දොරබු ගන්නන්න හම්බෙන්නේ නැහැ. එක පාඩම යන්නේ මුල අවුරුදු දෙකටම. ඒකට පිනාට වැඩක් දෙන්නම් කියලා තමයි කොහමද අපි හොඳට පාඩම් කරා. අපි හොඳට ID නම මම හොඳ මං ආසයෙන් පාඩම් කරේ මහා මං හොඳට පාඩම් කරේ. කරලා ගේම ගැහුවා. මුකුත් නැහැ මේ කවුද මේ මට මාත් එක්ක අනිත් දීප එක එක්සෑම් හෝල් එකේ ඌලියන ඌ බලන්නේ මං ලියන එක බලන්න තමයි ඌලියන හොවනික. ඌලියන එක බලන්නේ. හරිද මං උඩක් දෙන්නවා මමත් ගැද. උඩත් ඒ මටත් ඒ ඉස්කෝලේ මේ ID කරපු දෙන්නත් මේ ඊට පස්සේ ආපහු දෙවෙනිට ආව බැච් එක ඔයාලගේ අයියා. හරිද? ඒ සෙට් එක 8 දිනක් ආව ඊට පස්සේ අපි දෙන්නට මේ ආපු හිඳ 8 දිනක් ආව ඉස්කෝලේ ID වටන්න බැරි වුණා හරිද ඒක තමයි කියන්නේ ටාගට් තියෙනවා ටාගට් ගන්න ඕන අපි හරිද හැමතිස්සෙම අපි මෙහෙම තියෙනවා හරිද හරි 63 ආරනේ ඔය 11 බලා ගන්න තින්න 11 බෙදනවා දෙකෙන් බෙදන්න බෑනේ 11 10 වලින් 10 දෙකෙන් බෙදපුවාම 5යි ඉතුරු 1යි බෙදනවා දෙකෙන් පහ දෙකෙන් බෙදන්න බෑනේ හතර දෙකෙන් බෙදනවා හතර දෙකෙන් බෙදපුවාම 2යි ඉතුරු 1යි දෙක බෙදනවා දෙකෙන් දෙක දෙකෙන් බෙදපුවාම 1යි ඉතුරු බිඳුවයිනේ දෙක දෙකෙන් බෙදපුවාම 1යි ඉතුරු බිඳුවයිනේ මෙතනින් දැන් පටන් ගන්න මෙහෙම යනවා ඉස්සරලා මේක ලියන්න 1.1 හරිද ऐसे बालों पाल 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 बेदना देखें पाल वाले देखें बेद पुहाम में बैनी दा हाथरा देखें बिल्ला दा हाथरा देखें बेद पुहाम में हाथाई इतनी एकाई बेदना वाले देखें हाथा देखें बिल्ला में बैनी हाय बेदना वाले देखें तूनाई इतनी एकाई बेदना वाले देखें एकाई इतनी एकाई तो ये उत्तर है मित्री ना मेहम आने एकाई 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 तेरना द दन्नन तेरे इंडे वरी मिन्दु दिया ने तावत तेर उन्नत तं बने बस में दिलों का तेरना द सुप्पी अरे तेरना मैं दें एकोला हाँ ना एकोला तेरना ना मामे दहाई इलाकों में लिया था हमारी एक टाइ एक दाल दी हम्म ये हम्म बे हर दे हर दे
මං කියන දේ එතකොට දැන් තේරෙනවානේ දැන් ගෙදර ගිහින් ඔව් තේරෙනවා දැන් ගෙදර ගිහින් ප්‍රැක්ටිස් කරන්න ගෙදර ගිහින් ගෙදර ඉන්නේ හරිද ප්‍රැක්ටිස් කරන්න ලා ප්‍රැක්ටිස් කරන්න කියන්නේ කීයක් හරි මම ගණන් 50ක් ගෙදර දෙන්නම් 50 මාද බලන්න ගෙදින්න හතර තරමට හොඳයි බා හරිද හරි 11යි වෙලාව මේ හරි මෙතන නවත්තු මේ ඇති ගරන්ටියක් දෙන්න හද බලලා හරිද पहा මේ යට දෙක නම් අනිවාර්යෙන් හදන්න ඕනේ මේ මේ ටික. මේවා හදන්න ඕනේ අනිවාර්යෙන්ම හදන්න ඕනේ මේ මේ ටික හදාගෙන ඉන්න ඕනේ ගෙදරින්. ගෙදරින් කියන්නේ හදාගෙන ඉන්න දෙයක් නැහනේ. හදා තියන්න. මම එන්නම්. ඔබලා හදලා තියවලා මම එන්නම්. හරිද? හරිද? හරිනේ. හරි ඕම් ඔය ටික හදන්න ඕනි. එහෙනම් දැන් දේර නැති ජොලි පාඩමක් කියන්නේ නම්බර් සිස්ටම් කියලා ජොලි පාඩමක් කියන්නේ සුප්‍රී පාඩමක් මේවා මෙහෙම නෙමේ හරිද ඕම් බලපන් ඈ මේක බලහන්කො 2053 දැන් ඔයාලා වරේ නෑ නේද ඔම් බලන්න මේක මම හදන හැටි ඈ 2048 1024 විසරයි යන්නේ බහින් अंतिम मेसेज මේක තාම ඔයාලට මේම ක්‍රමයේ කියලා දියා නැහැ මේක මේ විදිහට ලියන්න පුළුවන් වෙන්න ඕන හැබැයි ටිකක් අමාරු වෙලමයි හරියද මේ ක්‍රමයේ අල්ල ගන්න ටිකක් අමාරුයි නමුත් මේ ක්‍රමයේ පුරුදු වෙන්න ඕන හරියද අපිට තියෙන IP addressing වල එහෙම මෙවුව ලියන්න තියෙන අම්බානකට හරියද ඒ නිසා මේ ක්‍රම පුරුදු වෙන්න ඕන හරියද මම පොඩි කොටසක් අද නම්බර් සිස්ටම් වල පොඩි කොටසක් කියන්නේ හරියද ඒ නිසා මේ කොටස ප්‍රැක්ටිස් වෙන ගෙදරින් ඔය ගන්න ටික හදුවා නම් ඇති හරියද හරි එහෙනම් 11යි වෙලාව වැඩේ ඉවර කරමු මම හිතනවා සාර්ථක දවසක් ගොඩක් කරා තියරි පාඩම කුත් කරා කම්මැලිකම යන්න පැයක් විතර මේ පාඩමත් කරා එතකොට ඊළඟ අයිඩියා දවසේ අපි බයිනරි පාඩම අනිත් ක්‍රමයක් කියන තව ක්‍රමයක් හදන්න පුළුවන් ආන් ඒ ක්‍රමේ සහ ඊළඟ කොටස වලට යන ඊළඟ කොටස ඉතාමත් ලේසි එක කොහොමවත් සංඛ්‍යා පද්ධති පාඩම දවස් 3කින් විතර ඉවර කරන්න පුළුවන් හරිද එහෙනම් මම හිතනවා වැඩි කාරියට කරන්න පාඩම් කරන්න හැමදාම කියන බණ පාඩම් කරපල්ලා
අර මම මේ මේ ගහලා තියනවා වගේ ෂෝට් නෝට් ගහන්න හැමතිස්සෙම මට රෑන්ක් ඕන ඉතරයි ඒ කියන්නේ මට අනිවාර්යෙන් රෑන්ක් ඕන උඹලගෙන් හොඳට මහන්සියලා උඹලා ගොඩක් අනිත්තුන්ට අනිත් 2023 බැච් එකට සාපේක්ෂව උඹලා ගොඩක් ඉස්සරහින් ඉන්නේ ඒක මතක තියාගන්න ඉස්සරහින් ඉන්නේ කියන්නේ සිලබස් එකෙන් නෙමෙයි අපිට වඩා ගොඩාක් ඉස්සරහින් ඉන්නේ සිලබස් කරන ටීචර්ලා ගොඩාක් ඉන්න නමුත් සිලබස් එක අතින් දැනීම අතින් උඹලා ගොඩාක් ඉස්සරහින් හරිද ඒ නිසා මට රෑන්ක් නම් ඕනමයි තේරුණාද හරි එහෙනම් මම හිතනවා අනිවාර්යෙන් මට රෑන්ක් එකක් ගන්න දෙයි කියලා උඹලා ඒ නිසා ඒ බලාපොරොත්තුෙන් සමු ගන්නවා එහෙනම් ආයේ අද රෑන්ක් පස්සේ අර වීඩියෝ එක දානවා කමෙන්ට් එකක් දාන්න මේ වීඩියෝ එකට උඹලා කමෙන්ට් දාහල්ලා වීඩියෝ එකට YouTube එකේ වීඩියෝ එක කමෙන්ට් දාහල්ලා එතකොට බලන අයට පේනවා හොඳට මේ කියන්නේ හොඳ කමෙන්ට් හරි නරක කමෙන්ට් හරි හරි මම දන්නේ නැහැ උඹලට කොහොමද මගේ රිච්චස් හොඳයි නැත්නම් මං ගාරෙන්නේ නැහැ හරිද කමෙන්ට් දාපල්ලා වැඩේ ටික හරියට කරගමු ඒ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න එතකොට ඒ වීඩියෝ බැලුවට පස්සේ ආයේ තව ඩ්‍රෝවින් එකක් කරනවා අපි ඩ්‍රෝවින් දාසේ ආයේ තව ඩ්‍රෝවින් එකක් අඳිනවා ඒ ඩ්‍රෝවින් නැතෙන් දර පස්සේ උඹලට ඩ්‍රෝවින් බෑ කියන්නේ කතාව වැඩක් නැහැ මට අදාළම නැහැ ඩ්‍රෝවින් බැරි වෙන්න විදියක් නැහැ ඒකයි කියන්නේ හරිද අචින්දර මම අද දාලා දෙනවා වීඩියෝ ටික අද බලන්න ආයේ ඊළඟ ගරුව දෙන්න කලින් වීඩියෝ ටික අනිවාර්යෙන් බලලා ඉවර කරන්න මොකද හේතුව මේ මේ ඊළඟට දැන් ඊළඟ ගරුව අඳින ඩ්‍රෝවින් එක මේ මේ తీර ඔක්කොම ඔළුවේ තියෙන්න ඕන හරිද බලලා ඉවර කරන්නම ඕන තේරුණාද එහෙනම් සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔයාලගේ දිනින් මම සමු ගන්නවා වැඩටි කරලා හරි හා දිනුකටත් දාන්නම් මං එතකොට දිනුකටත් දාන්නම් ඒ කියන්නේ මෙහෙමයි උඹලා දැන් ඕක දැන් අර උඹලට හින්දා දෙනවා මිසක් අර ඒක හැම තිස්සෙම ඉල්ලන්න බලන්න බලා ගන්න එපා අර දාන වෙලාවට අනිවාර්යයෙන් වීඩියෝ ටික බලපල්ල හරිද දිනුකටත් දාන්නම් මං අවුලක් නැහැ ඒ දාන වීඩියෝ ටික හැම තිස්සෙම අනිවාර්යෙන් බලපල්ල නැත්තම් නිකන් ඒක එක එක දාලා ඉල්ලන්න ගත්තාම අර අපේ පන්දිය තියෙන ඕගනයිසේෂන් එක පොඩ්ඩක් බහිනවා හරිද ඒන අවුලක් නැහැ මම දාලා දෙන්නම් හරිද හරි එහෙනම් අදත් එහෙනම් වැඩේ ඉවර කරනවා සියලු දෙනාටම සුබ දවසක් කියනවා.